සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන ලොව සිව් කොනේ පොළවේ පයගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව ආයුබෝවන් අහස් ගව්ව අසර මා හිතවතුනේ හිතවතිනේ අදත් අපි අහස් ගව්වට අපේ සුඳුරුම හිතැත්තියක් සහභාගී වෙලා තියෙන අපි එකන් ඇවිල්ලා තියෙනවා ගොඩක් රාජකාරී බහුල කෙනෙක් තමයි ඒ පැත්තිය ඔබ නමින් දන්නව හැමෝම අපි එයා ගැන හැඳින්වීමක් කරන්න වැඩි හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ නමුත් අපි කෙටියෙන් කිව්වොත් ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනිය ඒ වගේම ගායිකාවක් හඬ කැවීම ශිල්පිනියක් ගීත රචිකාවක් ඒතර නේ ගීත වලට තනුත් රචනා කරන ඒ වගේම සමාජ සත්කාරවල විශේෂයෙන්ම දුප්පත් ගම්මානවල ත ගිහිල්ලා ඒ සමාජ සත්කාරවල යෙදෙනිය මූත්‍රිතා විද්‍යුත් මාධ්‍ය කලාවේ දරන්ත ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන ඇය අපි නමින් හඳුන්වමු තිලිනි අතුපෝරට කියලා අපි ආයුබෝවන් කියලා එලිගන්නවා තිලිනි ආයුබෝවන් ඔක්ක තිලිනි කොහොමද ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ඔව් මේ දවස්වල මම කැමති මමත් ඔබට බොහොම ආදරෙන් මගේ සහෝදරයා වණ්ඩි කියලා කතා කරද්දි මම කවදත් කැමති ඔබට එහෙම කියන්න මොකද ඔබත් ඉතාම දැන් අහත් ගව්වෙන් ඔබ සිය හඬෙන් ජනතාවට අමතනවා ඒ වගේම ඊට පෙර ආකෘතියට මා ඔබ දන්නේ බොහෝ දෙනෙක් ඔබ දන්නේ හිතට තොඳුරු ගැව් තාවුල්ලේ ඉඳගෙන දෑතිය නිල්ල ලාංකීය ජන හදවතට සමීප කරන රසවතෙක් විදිහට ඒ නිසා වෙන්නේ සොඳුරු බවත් එක්ක වන් කියලා මම කතා කරාට ප්‍රමාණවත් වෙන එකක් නැහැ කියලා මමත් හිතනවා මේ දවස් වන් ඇත්තටම ලංකාවට දිනදා වෙන කාලවලට වඩා දැඩි සීතලක් දැනෙන කාලයක් මේ සීතලත් එක්ක අධික උෂ්ණත්වයක් තියෙනවා කාලගුණය එහෙම වුණත් අපේ වැඩ කටයුතු වලට කවමදාවත් ඒක අපිට බාධාවක් හරි විවේකයක් හරි කරගන්න ඉඩක් ලැබිලා නැහැ ඉතින් පුද්ගලික මගේ වැඩ කටයුතු ගැන කියනවා නම් අපේ මාධ්‍ය ආයතනයේ ලක්දානේ වැඩ කටයුතු කරගෙන යනවා මේ දවස්වල රජයේ පෞද්ගලික දවස්වල පැවතුණු අර ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ත වර්ෂ පූර්ණ උළෙල නිමිත්තෙන් මේ වන විටත් රජයේ ආයතන සහ ඒ ආශ්‍රිත ආයතනවල විශේෂ රැස්වීම් ප්‍රවෘත්ති සාකච්ඡා හුඟක් පැවැත්වෙන හින්දා හුඟක් ඒ අවස්ථාවන් ආවරණය කරන්න යෙදිලා තියෙනවා මේ දවස්. ඒ අරින් නව ගීත කීපයක් සම්බන්ධයෙන් කීප දෙනෙක් විමසලා තියෙනවා. ඉතින් මේ හින්දා ගීත කීපයක් රචනා වෙමින් තියෙනවා. ගීත කීපයක් ගායනා කරන්න සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ. මේ සීතල කියන කොට තිලිනේ මම ඉන්නේ හත කාන්තාරේ නේද පහුගිය දවස්වල සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 45 වගේ තිබිලා මේ වෙනකොට දැන් අද වෙනකොට සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 14 දක්වා. ඒ කියන්නේ මේ සීතලේ දැන් මෙහාට ඇවිල්ලා. ඉතින් සීග්‍රඩුයි මාකටිං සීතල ඉඳගෙන තමයි මේ ඔබ අමතන්නේ. මේ සුන්දර රාත්‍රියේ මේ සුන්දර රාත්‍රිය තවත් සුන්දර කරන්න මේ අපූරු මාධ්‍ය වේදිකාව එක කතා කරන්න මට පොඩි බයක් වෙනවා මේ විශේෂයේ මේ දැවන්ත ප්‍රතිගූපයක් එක්ක. අපෝයි මුත්‍රි බයක් එක්ක ඔබ හරි රසවත් වැඩ කරන්න මේ වෙනවා මම මීට කලින් අහලා තියෙනවා. ඒ මට අමතරයක්. කොහොම ඉතුරු තියෙන්නේ මේ ඔව් ඇත්තසම ඔබ දැන් මම මේ කිව්වනේ ලිස්ට් එකක් මාධ්‍ය වේදිනියක් ගායිකාවක් හඬ කැවීම ශිල්පියක් අපි මේ වලට එකින් එක යම් මේ ඔක්කොම යන්න ඉස්සෙල්ලා මට හිතෙනවා මේ ඔබගේ සුන්දර අතීතයට ගියොත් හොඳයි කියලා ඔබම කියන්න ඔබගේ කටහඬින් කොහොමද අතීතය ගෙවුනේ කියලා මේ දෙලිනියන්නේ ඔබ හන්නේ මගේ ළමා කාලය ගැනද අය ළමා කාලයේ සිට ඔව් මම මහරගම පදිංචි මේ මගේ උපන් ගම මගේ තාත්තා කමල්ලියට කෝගල හුවන් විදුලි සංස්ථාවේ ටිකක්
දැවැන්ත නමක් සහ ප්‍රතිරූපයක් තිබුණු කෙනෙක් විශේෂයෙන් ලංකාවේ ජනදී පරිශ්‍රණ කරලා පරිශ්‍රණ එකතු කරලා ජනදී සංරක්ෂණාගාරයක් හදලා ඒ ආශ්‍රිත දේශකීයම නැතුරෙන් ජනදී ආරක් නිර්මාණය කරන්න මුලපිරු චරිතයක් මගේ තාත්තා ඒ වගේම මගේ අම්මා හෙදින ඉඳහරිණියා අය තවම ජීවත් නැතිව තාත්තා නැති වුණා මට අවුරුදු 5යි මට එක මල්ලි කෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා රෝපණ සංස්ථාවේ සේවය කරන්නේ මම විවාහකයි ඉතින් මගේ මහත්තයා වසන්ත ගලදරි හොටියේ වැඩ කරන්නේ ඔය මගේ ඉතා පෞද්ගලික දොරතුරු මම මහරගම ශාන්ත මේරි කියන ලදරු පාසලේ මූලික ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා මහරගම ජනාධිපති විද්‍යාලයට පිවිසෙනවා එතනදී පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ දෙවි බාලිකා විද්‍යාලයට යන්න මට අවස්ථාව උදා වෙනවා 1986 අවුරුද්දේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා දෙවි බාලිකාවට යමත් එක තමයි වන්නේ මගේ ජීවිතේ වෙනස් වෙන්නේ මොකද මේ මේ ප්‍රදේශයේ සමහරගම ප්‍රදේශයේ තිබුණු මූලික පාසලත් ඒ කාලේ ඔබ විශ්වාස කරයිද මන් දන්නේ නැහැ ඒ පාසලට යන දෙවි බාලිකාවට මම යනකොට ජීවිතේට මම නිවාසාන්තර ක්‍රීඩාවලියක් දැකලා තිබු දරුවෙක් නෙවෙයි वार्षिक निवासांतर क्रीडा क्रीडा कर අපිට දැනුනේ හරියට අර වෙන ලෝකකින් ආපු පිරිසක් කරන දෙයක් වගේ අපි අඳමන්ද වෙලා බලාගෙන ඉති මට අදටත් ඒ අතීතේ මතකයි ඊට පස්සේ එතනින් යාටද ගියාම කලාවුලිරවල් සංවිධාන වුණා නාට්‍ය තරග සංවිධාන වුණා නිවාසාන්තර විවිධ ඉස්සෝ ඒ විද්‍යාලය තුල තිබුණා ඉතින් මම හිතන්නේ 6 වෙනි ශ්‍රේණියේ ඉන්න අපි පසලට ඇතුල් වෙනවා ඊට පස්සේ 7 වෙනි ශ්‍රේණියේ අවසාන කාලයේ වගේ වෙද්දී අපිට අපි තුල තිබුණු හැකියාවන් යම් යම් ආකාරයෙන් එහෙට ගන්න හැකියාව ලැබුණා दक्ष रसायन विद्यालय प्रश्न पत्र विषय रसायन विद्यालय विभाग විස්සස් කරත් වන්නේ ඇයි මට ඇඬුණා එදා හොඳට ඇඬුණාමට මං ගෙදර ඇවිල්ලා අම්මා එක්කත් කියලා ඒකේ ප්‍රින්සිපල් මැඩම් හම්බ වෙන්න ගියා මෙතුමී ඉඳන් කිව්වා ඇයි ඔයා මේ ආට් නෙමෙයිද කරන්නේ මම මෙච්චර කල් ඉතින් කිව්වා ආට් කියලා යන්න 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 ආට් වලට යන්න මට ඒ හතරක් ඔයා කියලා කිව්වා ඉතින් ඒකේ පූර්වාංශවල ඊට පස්සේ එක අවුරුද්දක් ගන්ධ විෂයමාලාව හදාරලා ඊට පස්සේ මම කලාංශයට මාරු වෙනවා නමුත් දේවාලිකාවේ කලා අංශෙත් දෙන්නේ එකම පන්තියක් ඒකත් භාෂා පන්තිය भाषा मंत्री मैं वर्षकुमारी विश्वविद्यालय संगीत विषय मुद्दे को संगीत पति तुम्हारा मैं संगीत विशारद विभाग संपूर्ण करवर्धन विश्वविद्यालय मगे अध्यापन खाते सिद्ध के जन सन्वेदने संबंधी विशेष महाचार्य सुनील आर्य रत्न असुर देश विशेष गीत विधि सह काव्य विधि अदापी एवतम
ඇත්තටම අපි තාම පුහුණු වෙනවා වන්නියයි අපි අතපත ගන්නවා අපි හොයාගෙන යනවා තා මේ ඒ ගුරු හඳුක අපි වගේම මහාචාර්යව සම්මාත්මා කවදාවත් සම්මිතික කරන්න බැරි චරිතයක් ඔහු ඉදිරිපත් කරපු දේශීය ගැමි නාටක දේශීය ජන නාටක තොවිල් පවේ මේ ආදියත් එක්ක පුදුමාකාර හැඟීමක් දැනුණා මේව අපේ සමාජයට සමාජගත කරන්නට ඕන කියලා මම හිතන්නේ තවමත් මම උත්සාහ කරන්නේ අන්නේ දේ කරන්න හොඳයි දේවි බාලිකාවේ දීප්තිමත් ශිෂ්‍යාවක් වගේ ඉඳලා කලා විෂයන් පහුව ඔබ තෝරගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම වැඩ කරනකොට මේ ඒව ගැන හදාරනකොට ඔබ සංගීතයත් ඉගෙන සංගීතයේ ගායනයේද ඔබ හැදෑරුවේ ගායනය එතකොට දැන් මේ නිර්මාණකරණය පටන් ගත්තේ ওই කාලේද මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේද එහෙම නැත්නම් මේ සරසවි අධ්‍යාපනය ලැබන කාලේද මේ කියන්නේ ඔයාගේම නිර්මාණය ओ मट पुराने अब स्कूल गीत रचना वैसा भक्ति गीत कर गया मम अमूल सिंगल गुरु कौर की चुट कविन उत्साह सुदेश विदेश ऑस्ट्रेलिया सुदेशी माई तरंग कवि लंका युद्ध बेसद अभी जनप्रिय गीत वाल तनु लियन युद्ध भक्ति गीत महजन बैंक तमंगे विशाखति गीत अरगेट निर्माण कर बाहर लोक पटांगश्वास कर පිලින කරලා තියෙන ගොඩක් දේවල් පාසලට ඒ වගේම විශ්වවිද්‍යාලයට ඒ වගේ පිලින කරන්න ඇද්දී අපි ඒ ගැනත් අහමු ඊළඟට රටට පිලින කරලා තියෙන විශේෂයෙන්ම හොඳ ගීත රාශියක් ඔබ අප පිලින කරන ඔබ පිලිනයක් මේ ඉතින් අපිට කියන්න විශ්වවිද්‍යාල ජීවිතය ගැන ඔව් ඒ කාලේ ඇත්තටම මේ ඒ කියන්න ඕනේ මම ආයතන විශාල ප්‍රමාණයක් මේ විශ්වවිද්‍යාල වල ඉගෙනගත්තු අපේ සොයුරු සොයුරියන් බොහෝ දෙනෙක් දේශනවලට සහභාගී වෙලාම නැහැ जनमाध्य तोरगनी जनमाध्य संबंध वेदी सतहना विभाग पास क्रम अद अरे प्रायोगिक वापी लगना मग विश्वविद्यालय जीवित आकार देश अरे प्रमीम तहबूर करना इतर विश्वविद्यालय अपट लगन सहयोग विशेष अंशाधिक महाचार्य दमित नायक सहयोग महाचार्य सुनील महाचार्य तीर्थकारी विशेष लेखकाधिकारी तुम्हें कार्य मंडल अध्ययन अनाध्ययन सीलू कार्य मंडल विशेष आदरणीय मित्र मित्र सहयोग विश्वविद्यालय अध्यापन वा मुल मम मुलतने जनमाध्य कटे इंका अत्र विश्वविद्यालय भूगोलाट अला सहयोग प्रवेश पत्र अवस्थावाट विश्वविद्यालय तारकाव्य
ඔබ රචනා කරලා මේ ගීතය ගායනා කරන්න මිහිර නාමල් ගුණසේන දර්ශන රුවන් දිසානායක තමයි ඔබගේ බොහෝ ගීතවලට සංගීත සපයලා තියෙන්නේ දර්ශන තමයි මේකේ සංගීත රචනය මේ ගීතය ගැන පොඩ්ඩක් කිව්වොත් ඔව් ඇත්තටම වන්නේ මේ ගීතය මගේ නිර්මාණයක් බවට පත් වූ දෙවැනි ගීතය මේ ගීතය ලියන්න හේතුවකාරකුණ එතකොට 87 මම කියන්නේ ඔබත් සමග මේ වැඩසටහනේ දායක වෙන මගේ ආදරණීය සොයුරිය නිරංජි තියෙනගේ අය සහ මම එක කාර්ය මණ්ඩලයක කටයුතු කරේ ඉතුරු එකෙන් ආයතනයේ ඉඳවස්වල ඔය මට නිකන් හිතුන සිතුවිල්ලක් මොකද දැන් ඔය දැන් අපි අපේ ගෑනු ළමයිනේ පොඩි ළමයි ඉතින් ඔය යුවතියන්ගේ හිතර නිතරම තියෙන සිතුවිලි වලක් තියෙනවා ඉතින් ප්‍රේමයේ සම්බන්ධව අහිමි ප්‍රේමය ගැන ලැබී නොලැබෙන ප්‍රේමය ගැන බොහොම ඉතින් සංවේදීව කතා බහ කරනවා ඉතින් මන් දන්න මාත් එක්ක හිටපු ගෑනු ළමුන් ලැබු ලද්දක් දෙකින් තා යම් අවදීන් වල මම ලැබපු අද්දකින් උත්තර පාස් වෙලා තියෙනවා දැන් මේ තාරකාව කියලා එතනදි මම අදහස් කරන්නේ ගැහැණු ළමයා එතකොට ගැහැණු ළමයාගෙන් මේ හඳ අහන ප්‍රශ්නේ ඔබ මේ රැට උහුම හැංගිලා ඉන්නේ හඳට පෙම්බඳින්නද නැත්නම් ඉරෙන් හැංගෙන්නද එහෙමත් නැත්නම් රැයට පෙම්බඳින්නද එහෙම නැත්නම් තනියෙන් ඉඳ තියෙන කැමැත්තද කියන ප්‍රශ්නේ විමසීමක් තමයි උතර වෙන්නේ ඉතින් දර්ශන මට මතකයි නිරනාම ගුණසේන කියන්නේ ඉතා දක්ෂ ගායකයෙක් ඌට මට මතකයි එක්තරා අවස්ථාවක අපි සංවේදකේ කිව්වා මේ තිරිණියක්ගේ ඌට තියෙන්නේ රුකාන්තගේ සිට ගුණදාස කපුගේ දක්වා පරාසයක බොහොම අපූර්ව හඬක් කියලා මේ ඔය ගීතය අහලා ඉතින් ඔහු මහවැලි ව්‍යාපෘතියේ මානවර ප්‍රදේශයේ බාර ප්‍රධාන ඉංජිනේරුවරයා මාර්ග ව්‍යාපෘතියේ බාර ඌ තමයි මිහිර නාමල් ගුණසේන ඉතින් මිහිරට ගීත කීපයක් නිෂ්පාදනය කරන උමනා වෙලා නිර්මාණය කරන උමනා වෙලා දර්ශනට කිව්වම දර්ශන මත ඒ ඔය දර්ශනගේ මුල් කාලය ඔය ගීත නිර්මාණය වෙන්නේ මට කිව්වා ත්‍රිණියක්ගේ වචන ටිකක් කියලා දෙන්න මේ මෙහෙම කළුත් එක්ක ඉන්නට කියලා ඔසිත මම ලියපු කීපයක් තිබුණා දැන් කැමති එකක් බලලා තෝරගන්න මට ප්‍රශ්නයක් නැහැ ඔහු තමයි ඉතාලම කැමැත්තෙන් ওই ගීතය තෝරගත්තේ මිහිර කැමැත්තෙන් දර්ශනික කැමැත්තෙන් මට මතකයි මේ අවසාන මොහොතේ පටිගත කිරීමේ ඉඳලා මේ සින්දුව දාලගින් ඔතේ ෆෝන් එකකින් කතා කරලා ඉල්ලුවා රචන ටික නැතිලා ආයි දින්න කියලා මේ මැදුව නැත්තම මේ ඉතාලම කැමති ගීතය මම කියන්නේ මේ ගීතය මේ අන්තර්ජාලයේ බොහෝ දිනක් ප්‍රශ්න ඉඳලා තියෙනවා මේ මම දන්නේ නැහැ ඒකට ඒ වගේම අහඹුලිස දවසක් මම මොකක් හරි වැඩකටනකට සහභාගී වෙන්න කොළොන්නරුගේ අවස්ථාවක දින උරුදු ගානකට කලින් මට මතකයි රංගිරි දඹුලු ගුවන් විදුලි මම දන්නේ නැහැ මේ එක ගීතය ලියන වැඩසටහනකට ශ්‍රාවිකාවක් කතා කරලා මේ ගීතය ඉල්ලුවා එදත් මම බොහොම අදාගෙන බෙරි තත්ත්වයටපත් වෙච්ච දවසක් මේ ගීත හරියට ඒ රජරට ප්‍රදේශවල ප්‍රචලිත වෙලා තියෙන නිසා ඒ ගීතයට මම හරි කැමතියි හොඳයි අපි ඒ ගීතය සමට තරිරකින්නදෝ හිරුගෙන සැනවෙන්නදෝ රයට පෙම්මදින්නදෝ තාරකාවේ ඔබ ගණනුර අතරින් සලමින් විකසිත උදා කිරණ මැද දිදුලන සියොත් විහම කල පිරිවරු මාලතී ලතා දකින්නට හොරිසිමදෝ සොඳුරි තාරකා සිදුවතක සදාකනික සුසුවඳ හද ගැබ තෙරපා
ජාතිව දුක් දැමුල් විඳිනා ආදරවන්තේ වත සඟවා ගන්නවාද හැබෑ හිතවති ආදරවන්තේ සඳට තනි රකින්නදෝ හිරුගෙන් සැඟවෙන්නදෝ රැයට පෙම්මනින්නදෝ www.siahanda.com ලුව දන්තිස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය හෝරාව අහස් ගව්ව පුරු ගීතයක් තේලෙනවා. දැන් මට මේක කියන්න දැන් ඔබගේ පියා දැවන්තේක මාධ්‍යසේ සිටින ගුවන් විදුලි මේ රටේ බොහෝ දෙනා දන්න චරිතයක්. පියාගෙන් මවගෙන් ඔබට ලැබිච්ච මේ ආభాෂය එහෙම නැත්නම් මේ කලා කටයුතු වලට ගන්නකොට යම් කිසි හවුහරණක් නැත්නම් සමහර වෙලාවට කලා කරනවට කැමති නැහැ නේ තමන්ගේ දමව පියෝ මේ මේ ඉතින් එහෙම බාධාවක් නැති වුණාද මොකද වුනේ වාගේ කලා කටයුතු වලදී? ඉතින් ඒ දරා ගැනීමත් එක්ක තමයි ඇගෙත් තිබුණා මේ එළියට ඒ තරම් විවෘත වෙන්නේ නැහැ සමාජයේ තියෙන කලාත්මක සිටිවිලි කියන්නේ. ඒක දැන් මම හොඳටම දකිනවා මොකද ඒ අපි කුංචි කාලේ රචනා ලියන්න දුන්නම අම්මා තමයි අපිට රචනා ඩික්ටේට් කරන්නේ. උදාහරණයක් විදිහට මට මතකයි මම ඉස්කෝලේ හතර පන්තියේ විශේෂයෙන් පාසල ලක්ෂ්‍යත් කරලක් නැහැ මම හතරේ ඉන්නකොට මල්ලි දෙකේ මල්ලිමට වඩා වුරු දෙකක් බලයි මල්ලිට රචනාවක් දීලා තිබුණා මල්ලිගේ පන්ති භාර ගුරුතුමිය ලියන මගේ අක්කාගේ විවාහ මංගල්‍යය හිතයි කියලා මට හරියට හිතට දැනෙච්ච දෙයක් මට මගේ විවාහය දවසේ ඇත්තටම ඇඬුණා ඒක මතක් වෙලා මගේ අක්කාගේ විවාහ මංගල්‍යය හිතයි දැන් මල්ලි දැන් කට අරගෙන නිදි ගිර කියලා මේ දෙක පුතක් තියාගෙන බලාගෙන ඉන්නවා අම්මා කීරවනවා අම්මා කීරකොට මෙයා ලියනවා ඉතින් මට හොඳට මතකයි මේ අර අර මොන චිත්‍රූප මැවෙන විදිහට ඔබත් දන්නවනේ අයියා ඒක ඔබ ගීත රචකයෙක් චිත්‍රූප මැවෙන විදිහට ලියනවා කියන එක සාමාන්‍ය කරන්නාවක් නෙවෙයි
जयमंगल गाटा पूर्वकाशकर दुष्कर सदेश अंबरन गुप्पिलांपुलीन अध्यापने संगीत बांडी हारमोनियम विशेष सरस्वती पूजा हरियर गजल गायन संबंध किसी वर्ग पावचिकेदर किसी वर्ग अदरने सरस्वती पूजा सरस्वती भजन पूजा हेमूतम काम जनप्रिय कलाकार नाट्य निष्पादन गीत आवगी कलाकार हेमूतम आवेट दुंदट मतकाई नमो नमो माता अप सिंगा मंगी नम श्रीलंका नमो 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 माता अप सिंगा उच्चारणे मोहुली पुराण काले कथा आपने මේ ගීතය මේ රාගාශ්‍රිතව නිර්මාණ වෙච්ච ගීතයක් දර්ශන රුවන් දිසානායකෙන් තමයි සංගීතය සපයලා තියෙන්නේ ළඟට ගායනා කරන්නේ නිපුණී තාරකා සහය වි සදානන්දන් මේ අත්වශයෙන්ම මේ මම රසවිඳපු අපූර්ව ගීතයක්
මේ ගීතය ගැන මොන හරි කිව්වොත් මේ ගීතය ගායනකොට මට දැනෙනවා අර ඒ තියෙන සංගීත රටාවල ගායනයේ තුල දැනෙනවා මේ ඔබ කියන්නේ ඒ ගැන දේවදාස ගීතය गायन तरगावली अवसान गायिकी मव दर्शन गे संगीत गुरुवरिया ඒ හිතවත්කම මත උන්ට උරුමනා වුණා නිර්මාණයක් කරගන්න පත්‍රින් දර්ශන තේදිනවල ගීත ලියව ගන්න අවශ්‍ය වුණා මේ ඉතිගුද්ද මුල් ලැබදී කියලා මම සඳහන් කළා අපි කීප දිනක් හිටිය දර්ශන මල්ලී අපිට කතා කරගෙන මෙන්න මේ විදිහ එකක්ගේ මේ අද ලියලා දෙන්න ඒ අදි වශයෙන් ඉතින් ඒ අනුව නිර්මාණ වෙච්ච ගීත කීපයක් තමයි ඔබට මම මේ අහන්නත් දීලා තිබෙනවා මට බහලත් ඇත්ටි කුමාරී නිපුණිට අවශ්‍ය වුණා දේවදාසියකට මොකද එයා හරි කැමතිලු නන්දා මාලිනියගේ දේවදාසි ගීතයට प्रयोजन दर्शन विशिष्ट उत्साह दर्शन की गजल अनुकारक ඒ අනුව තමයි දක උතුරු ඉන්දීය රාග මිශ්‍ර කරලා ඒ රාග අනුසාරයෙන් ওই තනුව නිර්මාණය වෙන්නේ. ඒ අරනේ විශ්වනාදන් සදානන්ද ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සංගීත නිකේතනයේ කර්ණාටක සංගීතයේ බාර උපදේශකවරේ හොඳ මිනිස්සෙක් දක්ෂ ගායකයෙක් ඔහුගේ සහයෝගය උතන්ට ලැබිලා තියෙනවා. තව එක දෙයක් වෙන ඔය ගීතය හොඳට ඇහුවොත් ඔබට දැනෙයි ඔහු කිසිසේත්ම නොගැලපෙන එක වචනයක් මම උතන්ට යොදලා තියෙනවා හිතාමතා. संबंध संस्कृति एक गलपल गीते वचन वेल संगीत आनकोट असल संगीत आनकोट मट मेक इंडिया गीते रगदारी स्वरूप अंतिम मे निबंधन महोत्सव मट प्रश्न मंगे आंडल उत्तर भारतीय संगीत अंग दर्शन संधाने मम संगीत සුවඳ විනිවිද දේව මණ්ඩපයේ කුළුණු කරුණා යුග නයන සුදී සගමදනි සනිදනි දමගමගස රුවන් දිදුලන සල්හය अगिल कपुरुद दाम माला सुवद पल तुरु पिनि दियर हा निसदनि मदनि सब गिगुम देवना आसी कामद रगेन आवे में पीट पत मिन देवने Yeah.
நிற மதமக சகசனி சகமா கலம்பவா கிரி சாயுர சனகின சுரபிதன ஹோ மகா பிரியன வண்டாக்கினட மோத கட்ட பெற தேவனே தேவனே சுவந்த விநீவித தேவ மண்டபயே குழுனு கருணா யுகநாயன சுதியே නිල්වන් ලංදි ඕවිටි බඩවැටියේ මතකෙන් අවදිවන අපි ගුවන් විදුලිය ලුවදන්තිස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය පුරාව අහස් ගව්ව හොඳයි ඊළඟට මට නමත් පැටලුණා ඉන්දිවරි කියලා මොකද මම මේ ඉන්දිවරි තමයි ඔයාට කලින් ගෙලින්නට කලින් මම අඳුනාගත්තේ හේතුව මම කියන්නේ මම මෙහි ඉන්නකොට විදේශීය ගීතනේ ගොඩක් වෙලාට අහන්න ලැබෙනදි මගේ වාහනේ මම කරන වැඩේ මම කැමතිම ගීත ටිකක් තෝරගෙන USB එකට දාලා වාහනේ යන ගමන් ඉතින් අහනවා ඒක තමයි මගේ මේ දුර ගමන් යනකොට මගේ තියෙන විනෝදාංශය ඉතින් මම මේ අමරදීර අයියාගේ මේ සින්දුවට ඉතාමත්ම ප්‍රිය කරන සින්දුව මම පස්සේ කාලෙක තමයි දැනගත්තේ මේ මේ මේක ලියලා තියෙනවා මොකද ඒ CD එකේ නම දාලා තිබුණාට අපි දැනගෙන ඉියේ නැහැ මගේ එකගත් මම වැඩි විස්තර කියන්නේ මගේ මම විඳපු ගීතයක් ඒ ගීතය ගැන ඔබ කතා කරත් හොඳයි ඉතින් ඔව් ස්තුතියි නෑනයි ඇත්තටම මේ මේ ගීතේ ඔබ ඒ වගේම අපේ තව හොඳ හිතවතෙක් කියනවා අපේ සුසිල් ප්‍රේමරත්න අයියා ඔහුත් හරි කැමති ගීතයක් මම විශ්වාස කළේ නෑ මෙතන ඔබ කිව්වා වගේම ඔබ මුලින්ම කියද්දිත් මේ ගීතේ ඔබ විඳලා තියෙනවා කියලා මම විශ්වාස කරේ නෑ නමුත් ඇත්තටම ඔබ ඒ ගී කියන්නේ කතා කරද්දී මේ පදමාලාව ගැන කියද්දී ඇත්තටම මට වයා මේ ගීතය තුළ ඔබ ඇතුළු මේ ගීතයට ආදරය කරන පිරිස ජීවත් වුණා කියලා දැනෙද්දි මම හිතන්නේ ඒ තමයි අපිට ලබන්න පුළුවන් උපරිම සතුට ගීත නිර්මාණකරුවෙක් විදිහට ඔබත් ඒක අඩු නැතුව විඳිනවා කියන ඔබේ නිර්මාණ සම්බන්ධයෙන් කියලා මම දන්නවා මම විශ්වාස කරනවා මේ ගීතයත් ඇත්තටම මේ මේ අමරසිරි පීරිස් මහත්මයාට හෝ වෙන ගායකයෙක්ට කියලා ලියපු නිර්මාණයක් නෙවෙයි මේක ඇත්තටම මට ඔය 2010කට වගේ කලින් නිර්මාණය වෙන්න ඇත්ති 2007 තමයි පටිගත කළේ මේ ගීතේ මට පුරුද්දක් තිබුණා මේ සමහරෙන් සමහර දවස් තියෙනවා නිකන් කුංචි නලියන ගතියක් මොනවා හරි අද ලියන්න ඕන මොනවා හරි අද ලියන්න ඕනි කියලා නමුත් එදාට මොනවා හරි ලියන්න උත්සාහ කරත් සමහරට සාර්ථක වෙන්නේ නැහැ අල්ලලා දාලා නිකන් එහෙම ඒ වගේ උත්සාහක නිකන් මම පිටිසටහන් පොතක් තිබුණා පෑනක් අරගෙන ඇඳට වෙලා නිකන් ඉන්නකොට එකපාරට මට ලියුණා තරක් සමයක තුරුණු හිත ළඟ තියා ඉඳි ඉවරයි කියලා මම දන්නේ නැහැ ඒතර මේක කොහොම වුණත් කියලා මම අදටත් දන්නේ නැහැ ඉතින් සමයක තුරුණු හිත ළඟ තියා ඉඳි ඉවරයි තමයි කාටද ඉඳි ඉවරයි කියන්නේ හරිද ඉඳි ඉවරයි කියන්නේ නිර්මාණයක් වලට දැන් ඔන්න මට සංකල්පනාවක් පහළ වෙනවා පොඩි කාලේ ඉඳලා පවන්නේ මම හරි කැමති දියේ පිටින මල් වලට හරිම කැමති දෙන්නේ නෑතක මම අවුරුදු ගානක් තිස්සේ කුදුමුත්තා දෙන නෙළුම් පැලයක් මගේ ගෙදර අරගෙන කවදාවත් හරියන්නේ නෑ කොපේ බලු පෙටිය ඒකට පැනලා කඩනවා ඉතින් ඒ මේකක් දැන් මාස කිහිපකින් නම් කරගෙන මේ කුදුම පුංචි කාලේ ඉඳලා බැඳීමක් තිබුණා ඉතින් මේ මල් අතරත් නෙළුම් මලටත් මානෙම් මලටත් පුදුම ආදරයක් තියෙනවා ඉතින් හැබැයි මේ මල් දෙකේම වෙනසක් තියෙනවා නෙළුම් මල පිට වෙනවා පිපිල දවස් ගානක් තිබිලා පෙටි හැලිලා යනවා හැබැයි නිල් මානෙම් මල එවලේ නිල් මානෙම් මල උඩට පිපෙනවා හවසට ඇකිලි
ආයි පොහොඩ අවුඩේට් දෙනවා ආයි හවසට ඇකිලා මේ විදිහ දින කීපයක් පිපිලා පරවෙලා දවස් කීපකින් මල විනාශ වෙලා කුණු වෙලා දිය වෙලා යනවා හැබැයි යම් විදියකින් කවුරු හරි අර මුල් දවස් තුනේ පිපෙන නෙළුම් මල අතින් ඇල්ලුවොත් පහරක් වැදුනොත් ඒ මල ආයි පිපෙන්නේ නැහැ අර අවසාන දින කීපේ ඉරණමට ඒකට ගොදුරු වෙන සිද්ධ වෙනවා ඉතින් මගේ හිතේ කාලයක් තිස්සේ තිබුණු කාරණාවක් තමයි ওই විදිහට එළියට එන්නේ නැති කියලා පස්සේ දවසක මම කල්පනා කළා මොකද ගැහණු ළමේ සමාජයට යනකොට සමාජයේ බාහිරින් බලපෑම් වෙන්න පුළුවන් සමාතුලින් මතුවෙන බලපෑම් වෙන්න පුළුවන් වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවක් මත වෙන්න පුළුවන් ඇයට මූණ දෙන්නට තියෙන තර්ජන ගර්ජන අභියෝග අපමණයි තමන් කොච්චර හොඳ වුණත් තමන්ට ඒ අභියෝගින් ගැලවෙන්නට බැරි අවස්ථා එන්නට පුළුවන් ඉතින් ඒ හින්දා මට හිතුණා තමන් කොච්චර පරිස්සම් වුණත් තමන්ට ඉදෙනින් ගැලවීමක් නැත්නම් කාටද මේ ඉරණම කියන්න පුළුවන් එහෙමනම් අහසේ ඉඳලා පිපෙන නිල් මාඩල් මලක් දිහා බලාගෙන ඉන්න පුළුවන් හොඳම කෙනා තමයි ඉර හැබැයි ඉර හවසට බැලයද්දී නිල් මාඩල් මලට පරවෙන්න සිද්ධ වෙලා ඒ හින්දා තමයි සඳයක්ම නහවරයි දැන් ප්‍රතිවිදාපන් ගෝමදී කිව්වේ උදේට ඇවිල්ලා තමයි කියන්නේ ඊ හවස මොකද උනේ පරිස්සමින් හිටියද මට කියන්නේ ඒ කතාව මට වුමනා වුණා ඊට පස්සේ පොඩි වක්‍රෝක්තියක් එක්ක ටිකක් ගැඹුරට යන්න ඒ අනුව තමයි අන්තරා කොටස් දෙක නිර්මාණය වෙන්නේ එතන වෙනකොට මම මේ ගීතයට මගේ සන්දර්භය හදාගෙන ඉවරයි ආකෘතිය හදාගෙන ඉවරයි අර සරත් සමයක තුරුණු හිත ළඟ පිපියා ඉඳිරිගල පටන් ගත්ත වේලිය පස්සේ මම මාරු කරා තුරුණු හිත ළඟ සරත් සමයක පිපියා ඉඳිරිගල මට ඒක මේක හොඳට සවුන්ඩ් වෙයි කියලා ඒ අනුව මම විශ්වාස කරා ආදර ගීතයකට වඩා උපදේශාත්මක ගීතයක් සමාජයකට වැදගත් වෙයි කියලා. නමුත් ඇත්තටම පසු කාලීනව මේ ගීතය ඇතමුන් ප්‍රේම ගීතයක් හිතේට තද්දක්කෝ. ඒකට මගේ කිසිම කමක් නැහැ. මොකද අපි නිර්මාණය කරලා එළියට දැම්ම නම් වන්නේයි ඒක එතනින් හැට අපිට අයිති නැහැ. ඒක අනිවාර්යෙන්ම ඒක රස විඳින අයට සහ සමාජයට තමයි අයිති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මට හොඳට මතකයි ගීතය ගායනා කරද්දී අමරසිරි අයියා අන්තිම අන්තරා කොටසේ තිබුණා පියුම් මනේ සරණ නෙතු දැල් වෙලී පැටලෙන මානේ පෙටි පැලෙන්නට නොදී රැකගන් හිතක් පිබිදෙන්නට තියේ කියලා. අමරසිරි එහෙමට මතකයි ඔහු ගෙව්වා පෙටි හැලෙන්නට කියලා. මොකද අයියේ නෑ හැලෙන්නට නෙමෙයි මේක පැලෙන්නට ඕනේ. මොකද පැලුනොත් මේ මල් පෙත්ත නිල් මල් පෙත්ත හරි සීනිදු නිලුම් පෙත්තටත් වඩා ඒක ආයි කවුදට පිපෙන්නේ නෑ. නමුත් නිලුම් මල්ටයම නෙමෙයි. ඒ නිසා මට මෙන්න මේ කතාව මට වචනින් කියන්න බෑ. මට මේක මේ වක්‍රව ව්‍යංගයෙන් මට එන්න ඕනේ කියලා. ඇත්තටම දර්ශනගේ තනුව මට නම් අදහ ගන්නවත් බැරි වුණා. ඒ කාලේ දර්ශන බොහොම තරුණයි මට හිතා ගන්න බැරි වුණා මට මතකයි තොරණ ශබ්දාගාරයේ ගීතේ පැටිගත ගලේ ඔය ගීතයයි සුනිල් එදිරිසිංහන් ගායනා කරපු දර්ශන සංගීතවත් කළ මීතරන් සිව්මැලිද ගීතය රජීව වසන්ත වෙල්ගමන රචනා කළ එක දින දෙකේ එක දවස් එක ට්‍රැක් ගැහුවේ එකට දාපු කෝල් ෂීට් එකක ඉතින් මෙහෙමලා ගීතේ අපේ ආදරණීය සොයුරා විද්‍යාමුණසිංහ ඉදෙන තමයි ශ්‍රව ඉංජිනේරුවන් හැටියට ගීතේ පටිගත කළේ සිතත් සෝමසුන්දර බොහොම අපූර්වට සිතාර කොටක වාදනය කළ ඉන්දිවරි ගීතේ ඉතින් එකට නිර්මාණය වෙච්ච ගීත ඉතින් මම හිතන්නේ මට අවශ්‍ය දේ බොහොම අපූර්ව ඒ තනුව මට තවමත් ඒක හිතා ගන්න බැ දර්ශන ගීත තනුව ඉතාමත් ආදරණීය තනුවක් ඒ වගේම ඉතින් අමරසිරි වීරිත් මහත්මයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ ඔහුගේ හඬ පෞරුෂය මම හිතන්නේ මට එවැනි ගීතයක් ආපහු නිර්මාණය කරන්න මට ලැබෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒත්තරම මේ ඔබේ ප්‍රශ්නෙට මම මගේ කියන වචනේ පාවිච්චි කරලා මම කවදාවත් හිතන්නේ මම ඉන්දීවරි ගීතේ කොටස් කරුවේ කියලා. මම හැම මොහොතකම උත්සාහ කරන්නේ ඒ ගීතේට එළියේ ඉඳලා තුන්වෙනි නැත්නම් හතරවෙනි පාර්ශ්වයක් විදිහට ගීතේ දිහා බලන්න එහෙම අහන්න අන්න මට ඒක අලුත් ගීතයක් විදිහට දැනෙනවා. ඔබට ඒකේ අයිති වාසිකම දෙන්න බෑ. ඒකයි මොකද ඒකේ අයිති අපට අයිති මොකද මේ ගීතය අහනකොට ලොකු බරක් දැනුණා. ඒ බර ටිකක් ඔබ සැහැල්ලු කරා මේ දැන් මට ඇත්ත වශයෙන්ම මම කලින් තේරුම් ගත්ත දේවල් තව ටිකක් මම මෝහත් වුණා. දැන් ඔබ කියනවා පෙති සැලෙනකොට පෙති සැලෙන්නේ ස්වභාවිකනේ. දැන් මේක තැලෙන්නේ. එතකොට තැලෙන්නේ. ඉතින් එතන ලොකු සමාජ ධර්මයක් මේ හරි ලස්සන මේ අපූර්වට ඔබ ඉදිරිපත් කරනවා. පළවෙනි අන්තරා කොටස සොඳුරු ගගනත සරණ සියතුන් කරයි කෙලිමාන මාලකම් උන්ට නොදැනී විය තලාවෙන් හැඩ බලාපන් සීරුවෙන් මොකද ගෑනු ළමේ මගේ අච්චි අම්මා ඉන්න කාලේ මට කියපු දෙයක් පාරේ යනකොට පිරිමි ළමයි විහිළු කරාම ගෑනු ළමයි රවණවනේ එහෙම රැව්වම මේ රවණ්ඩ එපා කිව්වා ඉතින් පස්සෙන් ඉරිල්ල කවදාද යෝකට අරියදුවක් කරයි කියලා
ඉතින් ඒකට ගෑනු ළමයට එතනක ප්‍රයෝගයක් තියෙනවා Tamanට කවුරු හරි තරම් සෙල්ලම කොච්චම සුළු සුළු යමක් කරොත් ඒකට ප්‍රතිචාර දක්වන්නත් බෑ ඒ මොකද වෙන දෙයක් කරොත් කියලා අන්න ඒකත් උතන්ට මම රිංගලා තියෙනවා මොකද දැන් අපි උහුම යනකොට ඔය CO2 කෙලි මනමාලකම් කරා උන්ට නොදැනි දියතලාවෙන් හැඩබලපන් తీරුවේ බිම බලාගන්න ඒක නොදැනෙන්න අරයට දැනෙන්න ඕන ඔයා මේ බිම බැලුවේ ඒගොල්ලන්ගේ මග අරින්න නෙමෙයි ඔයා මේ මූණ බැලුව දියතලාවෙන් ඔයාගේ හැඩරුව බැලුවා මම එතනට එනවා ඊළඟට මේ ගීතය අහලා පූර්ම ගීතයක් ඇතේම අමරසිරි පීරිස්ගේ භාවපූර්ණ කටහඬින් දර්ශනයන්ගේ අපූර්ව සංගීතයෙන් අපි ගීතය අහලා ළඟ සරත් සමයක පිපිනා එන්නේවි සඳ සක්මන අහවරයි දැන් පෘථිවිදාපන් ගුමරි සොඳුරු ගගනත සරල සියොතුන් කරයි කෙලි මන මාලකම් උන්ත නොදැනි දියතලාවෙන් හැඩ බලාපන් සීරුවෙන් බලපන් සිරුවෙන් සරල නෙතුද වෙලි පැටලෙන මානයේ පෙති තලෙන්නට නොදී රැකගන් හෙටත් තිබි දෙන්නට තියේ තුරුණු හිත ළඟ සරත් සමයක පිපිනා එන්දිවරි සඳ සසමන අහවරයි දැන් පෘථිවිදාපන් ගුමරි මට මතක් වුණ කතාවක් මම පාසල යන අවදියේ මම අත් වශයෙන්ම නාලකාංජන කුමාරයන්ගේ ගෙදර නැවතිලා තමයි මම මන්වතුර මධ්‍යමාචාර්යට අධ්‍යාපනය කරන්න යන්නේ. නාලකගේ ලොකු අක්කා විශාරද කෙනෙක් උපදන්න තියෙන්නේ අයිරංගණී කියලා.
ඉතින් ඔය අයිලංගණි අක්කයි ඊළඟට මේ නාලකගේ පොඩිම අක්කා දයානි. ඉතින් අපි එතන බස් නැවතුමක් ළඟ අපි කතා වෙවි. මට මතක නැහැ අපි කතා කරගෙන ඉන්නකොට මේ ඒ නංගිගේ මේ පොඩි නංගිගේ යාළුවෙක් පන්තියේ පිරිමි ළමෙක් මේ මෙයාට කතා කරා. කතා කරනකොට මෙයා පොඩි ළමයා හරි පොඩි ළමයා. ඉතින් මෙයා යන්න හදනකොට මේ ඔය රැවීම ඒ අක්කා අක්කටම අම්මා කෙනෙක් වගේ එතන මේ හඳුනේ. එය දිගටම අම්මා කෙනෙක් වගේ මේ ඉතුරු අක්කා. ඉතින් ඒ වෙලාවට කිව්වා ඒ වෙලාවේ කියලා කිව්වා මේ නංගි ගෑනු ළමයෙක් වුණාම ආත්මගරුත්වයක් කියන්නේ කරන්න ඕන ඒ ළමයාට ඔයා ළඟට එන්න කියන්නේ කියලා. මොකද ඒ ගෑනු ළමයෙකුට තියෙන්න ඕන අර හැදියාව ගරුත්වය කියන එක ඒ වෙලාවේ අර මම හොඳට වැඩිච්ච දැනක් තමයි. හොඳයි ඔබ ඒ ගෑනු ළමයි ගැන ඔය කියන ආත්මගරුත්වය ගැන ඔබ කියන කතාව දැන් අවසරයි ඔබ කතා කරන්න. නෑ ඇත්තටම මට ඕමනම දැන් ඒ ඒක ඔය කියන කාරණාවන් ලියුණාට පස්සවන්නේ අයිය මම ඇත්තටම කියවනේ මේක ගීතයක් කරන්න හිතාගෙන ලියපු දෙයක් නෙවෙයි කියලා. පස්සේ දර්ශන තමයි තෝරාගත්තේ මේක අපි ගීතයක් කරමු පිළිණියක් කියලා. පස්සේ ඉතින් හරි කාටද දෙන්නේ? ඉතින් මුතුම මේ අමරසිරිසට. පස්සේ මේ ඉතින් ඇත්තටම ඒක හිතවත්කමක් මට තිබුණා. මොකද ගුවන්විදුලි ජිලි මාධ්‍යයේ මේ අපි ප්‍රකියාව කරන්නේ සහ ඇත්තටම ඔහු මගේ පියාගේ මිතුරෙක්. මගේ පියා මුල් කාලේ මුලින්ම සංගීතය ඉගෙනගෙන දීුණේ අමරසිරි පීටිස් මහත්මයාගේ පියාණන්ගේ. ඉතින් ගුවන්විදුලි උන් දෙදෙනාගේ සමීප සම්බන්ධතාව තිබුණා. එන්නේහා දැන් ඔය ඒ සංගීතය ඉගෙන ගන්න කාලේ සම්බන්ධතාව තිබුණා. ඉතින් මම ඒ දර්ශන සුව දර්ශන කතා කරන්න මම මගේ පැත්ත වැඩ ටික කරන්නම් කියලා. ඊපස්සේ ඉතින් දර්ශන කතා කරලා ඒ උන්ගේ ගාථ පිළිබඳව කිව්වා. ඊට පස්සේ මම නම් කිව්වා සත පහක්වත් අමරසිරි අයියට අඩු කරන්න එපා කියන්න මම කියලා. මොකද ඒ මිනිස්සුන්ගේ වෘත්තිය උන් වෘත්තිය ගායකයෝ එහෙම ඒකට අමරසිරි එක නුනේ නැහැ නේද? ඒකට අපි හිමු කරන්න බෑ නේද? මෙහෙම කියලා. නමුත් ඇත්තටම ඔහුට කිසිම අසාධාරණයක් නොවන විදිහට අපි ගීත නිර්මාණය කළා. ඒ වගේම ඔහු බොහොම පැටිගත කිරීමක් නියම කාලයට ඇවිල්ලා නියම වෙලාවට ඇවිල්ලා පැය පහක් හයක් මේ කියන්නේ බොහොම එක ස්වරයක කොටසක්වත් අඩු නොවන විදිහට තම පුරුට ඉතේ ගායනා කළා. ඒක ඉතාම හොඳ ප්‍රතිචාර තවම දැන් ඔබ වෙන්නන් මා දැනගත්තේ ගීතය හරහානේ. කොයිතරම් දුරට සාධාරණයක් ඉෂ්ට වුණාද කියලා ඉතින් ඇත්තට මම මේ මොහොතේ මට දැනෙනවා. ගෑනු ළමයි ගැන කියද්දී ඉතින් ගෑනු ළමයින්ට කියන්න තියෙන දේවල් මම ගෑනු ළමයෙක් හැටියටපු යුගයක් තිබුණා. මම තරුණියක් හැටියටපු කාලයක් තිබුණා. ඒ කාලය තුළ මගේ සිතුවිලි තියන ආකාරයකට මේකට එකතු කරා මම. දැන් නැත්තම් කියන්න බැහැනේ. අපි ඔයා ඒගොල්ලන් කියන දේවල් ගණන් ගන්න එපා. ඒගොල්ලන්ට පිරිමි ළමයෙක් අනවශ්‍ය විහිළුවක් වුණොත් පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, සමහරවිට කාන්තාවක් වෙන්නත් පුළුවන්. පිරිමින්ට අපි චෝදනා කරන එක වැරදිනේ. රට කාන්තාවක් කැමති හේතුන් මත ගෑනු ළමෙක් දැක්කම අනවශ්‍ය දෙයක් කියනවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් කිව්වොත් ඒගොල්ලන්ට ඇඟ වෙන්න අරින්න එපා. ඔයා මේකට අකමැති කියලා. ඔයා වෙන දෙයක් කරන විදිහට මගහැරලා යන්න කියන එක තමයි එතන කියලා තියෙන්නේ. සහ අවසාන කොටදී යන මම කලිනුත් සඳහන් කළා වගේ හැම මොහොතකම තමන්ගේ පරිස්සම තමන් බලාගන්න කියන කාරණේ තමයි හින්දි වරි ගීතේ ඇත්තටම මං සමාජයට කියන්න උත්සාහ කරපු පණිවිඩය. තමන්ගේ පරිස්සම තමන්ම බලාගන්න අපි ඊළඟට අපි ඒ වගේ අවවාදාත්මක ළමා ගීතයක් අද වශයෙන්ම ඔබ ගායනා කරන්නේ පුතා සහ මවත් එක්ක තියෙන සංවාදයේ ඔබට සහාය වෙනවා චරිත. ඒ වගේ පුතා ප්‍රණිත් සාරංගයන් තමයි මේ සංගීතය සපයලා තියෙන්නේ. අපි ඒ ගීත ගැන මේ කියමු පිළින. ඔව් මේ ගීතය වන්නේයි ඔය චරිතයේ වගේ පුතා මගේ හිතවතෙකුගේ පුත්‍රයෙක්. නමුත් ඔහුට බොහොම අපූර්ව හැකියාවක් තිබුණා ගායනා කරන හමු ලෙස හමු වෙච්ච දරුවෙක්. ඉතින් ඒ දරුවගේ දෙමෝපියන් මට කිව්වා මේ හරි ආසයි මේ දරුවගේ නිර්මාණයක් කරන්න නංගි පුළුවන් දෙයක් කරන්නකො මෙයත් එක්ක කියලා. ඊපස්සේ ඉතින් නංගි කො හරි ඉතින් මොකද වෙනවෙ නෑ කිව්වක් කියන්න ආසයි මොයක් දෙන්න එහෙම කියලා. ඉතින් ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා. ඉතින් ප්‍රණීත් සාරංග ඔබ දන්නවා ප්‍රවීණ වයලීන වාදන ශිල්පියා. අපි ඉතා හොඳ පිටරේක් මගේ ගීත නිර්මාණ ජීවිතේ මට හුඟක් උදව් කරපු කෙනෙක්. මාව ගායිකාවක් හැටියට ඉදිරියට ගේන්න මට හුඟක් උදව් කරපු කෙනෙක් තමයි ප්‍රණීත් සාරංග. මාව ගීත රචකාවක් හැටියට පෙරට ගෙනෙන්නේ දර්ශන රුවන්සානායක මුල් කියන්නේ ඌට ලිවීමේ අවශ්‍යතාවටම තමයි මම ගීත රචකාවක් වන්නේ පසු කාලීනව. ඉතින් ප්‍රණීත් මధుරතර තනුවක් මම හිතන්නේ ඒ ගීයේ අහනකොට ඒ ගී තනුවදී මට ඇත්තටම මතක් වුනේ අර ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ නිර්මාණය වෙච්ච ළමයි මොනවද මේ අකුරු జాතිය අන්න එවැනි
රටාවක අනුවක ඔහු මේ ගීතය නිර්මාණය කළා. දැන් ඔබ මා හිතන්නේ වැඩිපුරම එතන බලාපොරොත්තු වෙන්නේ වන්නේයි ගීත රචනාව පිළිබඳ මගේ අදහස දැනගන්න. එතකොට මෙතනදී මට උනේ ඒත් මගේ ගැටලුවක් මම ඔය ලියන්නේ. ඒකට මේ දරුවගේ දෙමව්පියන් ඉතා කැමති වුණා මේ ඒ තේමාවට. අපි දරුවන්ට කියනවා හොඳ ළමයෙක් වෙන්න කියලා. හොඳට ඉගෙනගෙන හොඳ ළමයෙක් වෙන්න. මොනතර ලොකු මිනිහෙක් කියද? අපි කියනවා ඒ ළමයා තේරෙනවද? දැන් අපේ ගෙදරකට මේ ජීවිතේ දා නව වසරක් ලැබුවා. අපේ ඉතින් සහෝදරයෙක් දරුවෙක් වෙනවා ඥාති දරුවෙක් වෙනවා. දැන් දරුවා අපිට බුලත් දීලා හෝ නැතුවා හෝ වන්නිනවා. ඔළුව අත ගලපනකින් ඉගෙනම් පුතේ හොඳට ඉගෙනගෙන හොඳ මිනිහෙක්. පුතේ හොඳට ඉගෙනගෙන ලොකු මිනිහෙක්. නමුත් දරුවා මේක දන්නේ නැහැ. වැඩිහිටියන් අතර තියෙන වහර අපි පාවිච්චි කරනවා දරුවටත් කියන එක. ඒක අත දිනකට හොඳ දෙයක් මතක් වෙනවන්නේ කියන්නේ දැන් බලන්න අපිට දකින්න පුළුවන් මේ රියැලිටි වැඩසටහන ඕන තරම් අද කාලේ. මේ රියැලිටි වැඩසටහන වලට පුංචි දරුවෝ සහභාගී වෙනවා. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය ඉන්නවා. මේ විනිශ්චය මණ්ඩල සමාජික සමාජිකාවන් අර තරුණ තරුණියන්ට තියෙන රියැලිටි වැඩසටහන් වල දිග්ගගේම අදහස් අර චූටි දරුවන්ටත් කියනවා. ඔවුන් මෙලෝඩියක් දන්නේ නැහැ. මයික්‍රොෆෝනේ අරගෙන ස්තුති නැන්දි ස්තුති මාමකි. මේක අපේ සමාජය තුළ දැඩි කතාවක් ඇති වෙන්න ඕනේ තත්ත්වය. ඇත්තම කතාව කොහොමද ඒක මේ සමාජයට යායක පණිවිඩයක්. පුතේ හොඳ මිනිහෙක් වෙන්න කියනවට වඩා පුතේ හොඳ ඉගෙනගන්න. පුතේ වැඩිහිටියන්ට සලකන්න. පුතේ වැරදි වැඩ කරන්න එපා කිව්වොත් ඒකේ හිතට දැනේ කියලා මම හිතනවා. මම හිතන්නේ ඒ ගීතය තුළ මම සාකච්ඡා කරන්න උත්සාහ කර යන්නේ කාටනේ. ඔව් අපි ඒ ගීතය ගුණ දහමින් බෙබලින විට නරකකු
සී ගලා යන ලබෙදි සෙනෙහස ඔබේ අපේ හඬ ඒකාත්මික කළ සුදුරු වින්දනීය මං වෙත සියහඬ.com ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව මට දැන් ඔබගේ ගීත සමුච්ඡේදය බැලුවම මේ ඔබගේ ගීත වලට වැඩි වශයෙන් දාලා තියෙන දර්ශන රුවන් දිසාන කියන්නේ දර්ශන රුවන් දිසාන ගැන කිසි අටුවා ටික අවශ්‍ය නැහැ නේ කියන්න නමුත් ඔබගේ පුද්ගලික මිතුරේ ඔබගේ නිර්මාණ වලට එකක් මගේ පළවෙනි ප්‍රශ්නේ ඇයි දර්ශන රුවන් දිසානායකන්ම යොදාගත්තේ මේ දෙවෙනි ප්‍රශ්නේ දර්ශන රුවන් දිසානායක කියන ඒ භාවපූර්ණ තනු සංගීත ඊළඟට සංගීත ලෝකයේ ඇත්තටම දැන් දෙවන්තයක ඇත්ත වශයෙන්ම ඒ ආපු මඟ දිහා ඔබ ඔබට පේන විදිය කොහොමද? ඔව් මාක්ෂ 2003 මම ලක්නගුවන්ගෙදී වැඩ කරන්නේ 2003 එක දවසක හැන්දෑවක හවස 3:00 වගේ ජේන් දයාපාල කියන දෘශ්‍යබාධිත ගායන ශිල්පියා ලක්කන ගුවන් විදුලියට ආවා. ඇවිද්දින් ඔහු මාව විමසුවා. මම ගුවන් විදුලි මාධ්‍යට එන්නේ 1996. ඒ ආපු අවස්ථාවේ මට මුලින්ම සජීව සම්මුඛ සාකච්ඡාවක් හදගෙන මේ පටිගතක සම්මුඛ සාකච්ඡාවක් සඳහා චන්දන දිලක රත්න මගේ ඒවක හිටපු සහකාර වැඩසටහන් කළමනාකාරතුමා යොමු කරවනවා දෘශ්‍යබාධිත ගායන ශිල්පී ජේ.එන්. දයාපාල කියලා. ඌ ගීතයක් අරගෙන ආව ලක්කඬට වැසුම දෙනස්සිය කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළා. ඒ ගීතය සම්බන්ධයෙන් ඔහුව සම්මුඛ සාකච්ඡාවකට ලක් කළා. විනාඩි 15ක කෙටි වැඩසටහනක් කරන්නයි මට යොමු වෙන්නේ. ඉතින් ඒ දැන අඳුරුම්කම ඔස්සේ තමයි ජේන් දයාපාලයන් මේ 2003 දවසක 2003 මුල් මාස කීපය ඇතුළත දවසක එන්නේ. ඌ එක තරුණියක් ඉන්නවා. ඒ තරම් උස නැති පොකුරු කොණ්ඩයක් තියෙන ඉතාම හිංසක පෙනුමක් තියෙන තරුණියක් හිටියා. පස්සේ මට කිව්වා මේ නංගි කොහොමද විශ්වමාත්‍ය තුමා බොහොම ආදරෙන් පිළිගත්තා මොකද හොඳ හඬක් තිබුණු ගාන ශිල්පියෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් ඉතින් බොහොම ආදරෙන් පිළිගන්න පස්සේ මේ මගේ ගෝලෙ පඩුගස් දමන මගේ විද්‍යාලයේ මම උගන්වනකොට මගේ ගෝලෙ ඉගෙනීම් ඉස්සුන්න මේ දරුවට උදව්වක් කරන්න මෙයා CD එකක් කරලා තියෙනවා මම කොහොමද එදින CD එක බලන්නේ කියලා සත්තර දියවර කියලා සංයුක්ත කැටියක් ඔහුගේ අතේ තිබුණා ඒ සත්තර දියවර CD එකේ ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිනියන්ගේ පින්තූර තිබුණා මට කිව්වා මේ උදව්වක් කරන්න මොකෝ හොඳයි කියලා ඒ වෙනකොට දුරකථන ඇමතුමක් ලැබෙනවා එම් මොතන මට ඒ දුරකථන ඇමතුම ලැබෙන්නේ අබ්දුල් කේ සාදිකීන් කියලා තාම පොළොන්නරුවේ ඔබ දන්නව ඇති ඔව් මගේ මිතුරෙක් තාම හොඳ ඔහු ඒවක ගින්තලේ පිරිවිනේ සිංහල ගුරුවරයා මට පිටු දෙකක ලියුමක් කියලා ඊට සති දෙකකට කලින් මට එතකොට තමයි මතක් වෙන්නේ නංගී ඔබ හමුවට මෙහෙම කිව්වම මෙවන්නම් පුළුවන් දෙයක් කරලා දෙන්න කියලා අබ්දුල් කේ සාදිකින් කියන්නේ ඉතාමත්ම දක්ෂ ගේ පද රචකයෙක් නේ. දැන් දර්ශනගේ ওই සත්තර දියවරට අඩංගු වෙනවා කුඹුක් ගහේ මල් පිපිතා බමරුන් රංගන රංගේ. සිඹිරි දී රතු පාටින් පළබර වී නැමේ. සුද්ධි නගේ නුපිනාව ඉද්ද කැකුළු වගේ මේ එලිසම සිංහල කෙනෙක්ටවත් ලියන්න බැහැ. හරිම අපුරු. ඉතාමත්ම අපුරු. මං හරියට වින්න ගීතයක්. ඉතින් ඒ වගේ දැන් මේ සත්තර දියවරේ සියලු ගීත පද රචනා තිබුණේ අබ්දුල් කේ සාදිකින් විසින් නිර්මාණය කර ගහේ මල් පිපිලා බමරු රඟන රඟේ
දෙමිල් ඉදී රතු පාටින් පල බර වී නැවි හිත ඉගිලේ දන්නෙන් සමනල් කැල පොරේ සුද්ධි නගේ නුබෙහිනාව ඉද්ද කැකුළු වගේ සුද්ධි නගේ නුබෙහිනාව ඉද්ද කැකුළු වගේ ළඟ දිය රළ සැඩ නැති ගහල වැලේ මල් පිපිලා ආරුක් කුව නැමේ ලැජ්ජාවෙන් මුව රතු වීනේ තොබාන දිමි නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ ගහෙ මල් පිපිලා බමරු රඟන රඟේ තිබිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ හිත ඉගිලෙයි ඒ දන්නෙන් සමනල් කැල පොරේ සුද්ධි නගේ නුබෙහිනාව ඉද්ද කැකුළු වගේ සුද්ධි නගේ නුබෙහිනාව ඉද්ද කැකුළු වගේ විතරක් ඇහුනම ඇයි හොඳ නැති වද නගේ ඉතිහාස සංගීතක විමුක්ති දර්ශනම් ගායක කළා තිබුණා අමරසිරි පීරිස් වික්ටර් අමරසිරි පීරිස් සුරේෂ රවිහාරි නිරුෂ අවිරාජිනී ජේන් දයාපාල ඩබ්ලිව් ඩී ආර් ඒ සිංහ මේ ආදී වශයෙන් ජානක වික්‍රමසිංහ ආදී අදටත් මතකයි මතකේ නැතිනම් මම කතා කරන හැටි මුලින්ම මම කරන්න මම CD එක අහන්න එනම් මල්ලි එන්න ලැබුණ සතිය විතර කියලා පිළිගත්තා. පිළිගත්තට පස්සේ ඇත්තටම මම මේ සංගීත පැටි ඇහුවා සම්පූර්ණයෙන් අල මගේ යටතේ හිටපු අපේ පුහුණු වෙන ඒ සියලු ආධුනික නිවේදක නිවිදිකාට මේක අහන්න දුන්න හොඳ ගීත ටිකක් තියෙනවා කියලා. එතන මට පුළුවන් හැම මොහොතෙම මේ ගීත ප්‍රචාරය ඇත්ත මේ නිර්මාණ හොඳ නිසා. ඒක වෙන කිසිම හේතුවක් මත නෙවෙයි. එහෙම දාලා ඉතින් ඊපස්සේ ස්වාධීන රූපයන් ඉදන්න කියන අයට ගින් කිව්වා මෙන්න මේ දරුවෙක් ඉන්නවා මෙහෙම කියලා. ඇත්තටම මේ සීළු අවස්ථාවන් ඒ සීළු දෙනත් ලබා දුන්නා. එතෙන් පටන් දර්ශන සීළුම දේවල් මට කියන්න පුරුද්දක් හැටියට තියාගත ඕනම දෙයක් කරා. දැන් ඌ පත්‍රයකට සමුග සාකච්ඡා කරන ඒකත් අපේ නම් දාලා ඔන්න උදේ පාන්දර කෝල් එකක් දෙනවා අක්කේ අර පත්‍රය අරන් බලන්න කියලා. ඒතර විවාහ වෙලක් නෑ ඌ එහෙම අත්තක හිටියා. ඊට පස්සේ ඌගේ ගුරක් ගොඩ ආනන්ද බාලිකාවේ වෙන මේ ප්‍රදේශවල තියෙන සංගීත ප්‍රසංගයක ඌගේ ඒකල සංගීත නිර්මාණ තියෙන ප්‍රසංග නිවේදනය කරන්න මම යනවා. දැන් ඌගේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නෑ ඌට කෙරෙන උදව්වක්. ඌගේ නිවසට අපි ගියා. ඒ ආදී වශයෙන් එහෙම පුද්ගලික මිතුදමක් වගේ දෙයක් ඇති වුණා. ඌ කොළඹ ආපුවාම මට කතා කරන්න මම කියලා එන්න මලිය අපේ ගෙදරින්. ඒ ආදී වශයෙන් බොහෝම හිතවත් වුණා. ඒ කාලේ ඉතින් මම ගීත ලියන්නට එහෙම කිසිම වමනාවක් නැතුව මම වෘත්තියෙන් විද්‍යුත් මාධ්‍ය සංවිධිකාවක් හැටියට මගේ කටයුතු ගෙන ගියේ. ඒ අතර තමයි මම ලියනවා කියවලා මුලින්ම මම දර්ශනට කිව්වම මේ නිර්මාණකරණයාගේ නිර්මාණ ගැන තමයි අක්කත් ලියන් ලියන්නකො සිංදුවක් කියලා. ඉතින් මට කොහොම කොනේ මට එහෙම මේ සිංදු ලියන්න කමක් නෑ මල්ලි. නෑ නෑ ලියන් ලියන්න කියලා. කොහොමද ඌගේ බලවත් කරත්තයක් මත සෞම්‍ය ජනනිකා කියලා රජරට තේවේ ගායලම ගාන ශිල්පිනියකට ගීත නිර්මාණය කරන්න කිව්වා. මට කිව්වා ගලෙන් බිඳි ප්‍රවෘත්ති ජන ජීවිතය බලලා අක්ක මේක ලියන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම එහෙම කරලා මගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය නිර්මාණය වෙන්නේ ඒ විදිහට. ධර්මිටි පොයට කියන ගීතය නිරෝෂ අවිරාජිනී සමග ඔය දියණිය ගායනා කළේ දර්ශනී ගීතයට තමයි නිර්මාණය කරලා එකක් මුලින්ම කරුවා. ඉතින් මං හිතන්නේ දැන් ඔබේ ප්‍රශ්නේ උනේ වන්නේ අයි රචනත් එක්ක මේ ඇති වෙච්ච ගීතවත්කම ඔන්නෝමයි ඇති වුණේ. ඇත්තටම දර්ශනට ඔහුගේ මුල්ම යුගයේ නිසා සමහර කටයුතුලදී ඌට යම් අපහසුතාවක් තිබුණා ගීත නිර්මාණය කරන්නේදී. ඒ වැනි අවස්ථාවල අපි අපේ දායකත්වය ඌට ලබා දුන්නා.
ගීතය රචනා කරලා දීලා අපේ පාර්ශවෙන් අපිට කෙරෙන්න පුළුවන් දේවල් අපි දරලා ඔහුගේ හැකියාව එළියට ගෙනෙන්න. එහෙම එකතු වෙච්ච නිර්මාණ ගුණක් තමයි ওই තියෙන්නේ. තවත් ඒවා තියෙනවා. නමුත් මම මගේ සැඳේසක් මාත් එකතු කරගත්තේ පුද්ගලිකව ඔහුගේ මා කැමැතිම ගීතන් නිර්මාණ. ඔබගේ දෙවෙනි ප්‍රශ්නේ උනේ දර්ශනයේ අද ඉන්න ස්ථාවරය ගැන මගේ අදහස. මම හිතන්නේ ඔහු හුඟක් කැප වුණු තරුණේ. ඔහුට කැහෙන අභියෝග තිබුණා. ඒ සියලු අභියෝග මැද ඔහුගේ ඉලක්කය කරා බොහොම වේගයෙන් ආවා. ඔහුව පිළිගන්න පිරිසක් සිටියා. හා ඔහුත් එක්ක එකඟ නොවන පිරිසක් සිටියා. ඒ කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ කැමති වුණා මේ විශ්වීය තලයට යන්න නිර්මාණ කරන්න. එනිසා ඔහු සිම්ෆනි ඔපෙරා වගේ විශේෂ නමරසිරි පිරිසූරින්ගේ ඇසුරත් එක්ක ඌට මම හිතනවා මේ තලයට ඉන්න හැකියාව ලැබුණා කියලා. ඒත් එක්කම ඌට හම්බුණා හොඳ ගේය පද රචකයන් පරපුරක්. ඒ අයත් එක්කත් ඇවිත් මම හිතන්නේ ඌ ජීවිතේ සාර්ථක වුණා. ඌගේ හැකියාවට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා මම විශ්වාස කරනවා. दर्शन दिशा नायक इवागे साधकिन महता मम पूज्य कथा कर तीर पीटूपास देवाल करना कटी अनिवार्य මේ ගීතය වශයෙන් මේ යුග ගායනයක් තිස්ස ජයවර්ධන සමග සාසිකා නිසංසලා දර්ශන සුරන් දිසානායක මේකත් සංගීත මෙයා කරන්නේ මේ ගීතයත් ආන් දිස්සලා මේක කෙටියෙන් යමක් කිව්වොත් ඒකට කියන්න දෙයක් තියෙන ඔබට මතක ඇති වන්නේ තිස්ස ජයවර්ධන ස්වාධීන රූප වාහිනිය ස්වර්ණ සම්මානය දිනා ගන්නවා ਉਹ ਸਵਰਨ ਸਮਾਨ ਦਿਨਾ ਗੰਨੇ ਕਿਨੇ ਰਿਐਲਿਟੀ ਕਲਾਵ ਲੰਕਾ ਵਿੱਚ ਜਨਪ੍ਰਿਯ ਵੇਨਕੋਟ ਸੀਰ ਮਾਧਿਆਤਨ ਰਿਐਲਿਟੀ ਵੈਦਸਟਾਨ ਸੰਵਿਧਾਨ ਕਰਦੇ ਸਵਾਧੀਨ ਰੂਪ ਵਾਹਿਨੀ ਸਵਰਨ ਸਮਾਨੇ ਕੇਲਾ ਵੈਦਸਟਾਨਕ ਤਮ ਸੰਵਿਧਾਨ ਕਰਾਨੇ ਇਹਦੀ ਉਹ ਐਸਐਮਐਸ ਕਮੇਂ ਕਮੇਟ 150 ਕੁਤ ਵਿਨਿਸ਼ਚ ਮੰਡਲਨ ਸੀਟ 50 ਕੁਤ ਅਰਗੇਨ ਸਮੈ ਲਖਨੂ ਲਬਾ ਦਿਲਾ ਗਾਇਕਿਆ ਪੇਰੂਏ ਇਤਨਦੀ ਸਿਸੂ ਜਾਵਾਦਨ ਪੋਲਪਿਟਿਗਮ ਇਹ ਤੁਬਲਗੇ ਰਾਜਰਾਜ ਨਾਲ ਸੰਬੰਧ ਕੇਨੇ ඔහු හොඳම ගායකයෙක් බවට පත්වෙනවා. ඔහු ටිකක් කට ඇරලා ඕසේ ආරෙන් වගේ ජනගී ගායන ආරෙන් කෑ ගහලා කියන ගායකයෙක්. තරුණේ තරුණ කෙනෙක්. නමුත් ඔහුගේ සඳ ඔහු ගායනා කළේ මොහිරින් බේක්සූරින්ගේ ගීත. ඉතින් ඔහු ඒ සම්මානය දිනාට පස්සේ ඉතින් දර්ශනත් එක්ක ඇති වෙච්ච සුහදතාව මත දර්ශනට කියලා තිබුණා. ඔහුට ගීත නිර්මාණ ටිකක් ගීත කරන්න කියලා. තවසක් මම බැස්සර් එතුමාම ඉසුරේස මායිතේ ඒත් වැඩ කරන්නේ. මට භාෂාවට යනකොට මට කෝල් එකක් ආවා දර්ශනි ක්ලිනියක් එකේ මේ තිස්ස මල්ලි මක්කද මේ සම්මානක මේ මෙයාට පොඩ්ඩක් සින්දුවල් ලියලා දෙන්න ඕනේ එහෙම කියලා. ඉතින් මම කතා කළා මම පොඩ බාධා කරනවා කියලා නංගි. දැන් මේ කියන කතාවත් එක්ක දැන් ඔබ කිව්වා මොහිදින් බෙක්ගේ ආභාෂය ඒ වගේ මහා හඬින් ගායනා කරන්නේ ඔබගේ වචන බැලුවාම දැන් මේකේ තියෙන විනෝදේ ප්‍රාර්ථනාවේ ඊළඟට ස්තිරාලේ මහරජිනි අපි මේ පැරණි ගීතවල තියෙන වචන ඔබ හිතාමතාමද මේකට යොදන්නේ අනිවාර්යෙන් මම ඒක තමයි අයිය කියාගෙන ආවේ ස්තිරාලේ අවංක ප්‍රේමී ඒකට මට තව අත්දැකීමකුත් තිබුණායි ඒක සාර්ථක වෙන්නේ නැති මම ඉතින් මට සින්දුවක් කියලා දෙන්න පුළුවන් මොකක් හරි කියලා ඔබ විශ්වාස කරන්න වන්නේ අයියේ ඔබ වගේම තමයි ඔය එක ගීතයකටවත් එක තඹ දොවිතුවක් ඔය කිසිම ගායකයෙක්ෙන් මම ලබාගෙන නැහැ ඔබත් ඉවෙන්නේක් නැහැ කියලා මම දන්නවා ඉතින් ඒකට මේ මට රික්වෙස්ට් කළා මගෙන් ඉල්ලලා ලියාගත්තු පදමාලානේ මම තමයි ශර්තුනේ අපි බොහොම කූඹි තාම අපි ඒක කරන්න තරමට දැනකට ඇවිල්ලා නැහැ ඔය සීලු ආධුනික ශිල්පීන් උන් නඩටත් අපිට සැලකන්නේ ගරු කරන්නේ අන්න ඒ කාරණාවන් නිසා ඒව කවදා හරි මේ විශ්වයේ තිබිලා අපිට පෙරලා ලැබෙවි කියලා මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය වෙන්නේ ඉතින් මට දර්ශන සහ තිස්ස ඉන්නපු දේ තමයි තිස්ස සින්දු කියන්නේ බිග් මාස්ටර් වගේ නයක් ඒ කාලේ විදිහම අසින ටිකක් කියලා දෙන්න කිව්වා මොන විශ්වාසෙට උත්තරේ
ඒ වෙනකොට ලක්කඩ ගුවන්විදුලියේ නියුරුපෙම් මදිරා කියන වැඩසටහන ඉතාම ජනප්‍රිය වැඩසටහනක් ලා තිබුණ වර්ෂ ගණනාවක් වර්ණවත් අත්දැකීමක සිත වර්ධනය කළ ගී පැරණි චිත්‍රපට ගීතමයි ඊයේ වාදනය කළේ. ඉතින් ඒ වැඩසටහන ඉදිරිපත් කරන මම සාමාන්‍යයෙන් වැඩසටහන වල ගොඩක් සූදානම් වෙන කෙනෙක්. මගේ ළඟ වෙනම පුස්තකාලයක් තියෙනවා මගේ වැඩසටහන වලට පූර්ව සූදානම්. ඒ වගේ මම වෙනම අධ්‍යයනය කරනවා මොහොල්ින් දේ, එතනින් ගියාම රුක්මනී දේවි, එතනින් ගියාම B.W. ජයමාන, අර ඔබට මම කලින් සඳහන් කළාගේ මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දේශන, එතුමන්ගේ කරුණු, ඒ සියලු පොත්පත් මා සතුටින් මම මේ සියලු දේවල් ලෑස්ති කරගෙන තමයි මගේ මැදිරියට යන්නේ මගේ වැඩසටහනේ. ඒ නිසා ඊටත් කලින් මම ශ්‍රී ලංකා ගුවන් විදුලි විසිර සංස්කෘතික විකාශය 50 60 70 දශකයේ ගුවන් විදුලි ගීත සහ චිත්‍රපට ගීත වෙනම මම ස්වයං අධ්‍යයනයක නියැලීලා තිබුණා. ඒ නිසා මට හරිම සරල කාරණාවක් වුණා ওই ගීතේ ලියන්න. ඒ 60 70 දශකයේ චිත්‍රපට ගීතයක් හැටියට තමයි දර්ශන ප්‍රය ගීතයේ සංගීතය සැපෙන්නේ. ඒ අනුව ඒ අර ජමුනා රාණි, කේ රාණි, එතනින් ගියා බෝදෙන් මොහොදින් බෙග් රුක්මනි දේවි, මේ ජී.සී. රාණි පෙරේරා, මේ ජික්කි මේ අය ගායනා කළ ගීතවල තියෙනා වූ වචන හොයාගෙන යන්න නෙමෙයි, ඒවා නිතර ඇහිලා ඇහිලා කනට තිබුණු පුරුද්දට තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ගන දුර දුරලා තාරපති මවා විනෝදේ දෙනිතිනි ඕ කාන්තනාවේ මියුරු හැඟුම් පපලයි අපසේ කරුවෙලසේ ගන දුර දුරලා තාරපති මවා විනෝදේ දෙනිතිනි පොළොවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව. හොඳයි තිරින් නංගි, මට තවත් දෙයක් අහන්න හිතුණා. මම දන්නේ ඔබ ඔච්චර දුරට මේ ගැන මට ඇත්ත කියයිද කියලා. දැන් අපි අහලා තියෙනවානේ මේ කතාවක් සෑම සාර්ථක මිනිසෙක් පිටසම ගැහණියක් සිටී කියලා. නමුත් මේ කතාව මම අනිත් පැත්තට අරලා ඔබේ සාර්ථකත්වයේ පිළිබඳ ඔබගේ සැමියාගෙන් ලැබෙන සහාය කෙබඳුද? ඔව්, අනිවාර්යයෙන්ම මම ඇත්ත කියන්නම වෙනවා. එතනදී මගේ සැමියාගෙන් මට ලැබෙන සහාය උපරිමයි.
उपरीमेटिंगे मम मे उबर्ति कथा कर मध्यम रात्रि आसन्ना अभी लंका विलावे लंकावे लोके मुन प्रतिशत समीद तमंगे बिरीदट मे विलावे विवाह मधु समीकर मंगल पलवनी कारण कवि आदर सुंदर अपूर्व लयान्वित वचन मेनलु अधिकारी गायन करने दर्शन संगीत मे हाँ वडीन सुरंगना दर्शन कथा निर्माण गीत मे गीत विनम कथा ලංකාවේ මෙවැනි මෙවැනි අද්දකීම් තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ගීතේ කියන කතාව බැලු බැලමට මේක තේරෙන්නේ ප්‍රේම ගීතයක් හැටියට හැබැයි ගීතේ අන්තිමට ගියාම මේක ප්‍රේම ගීතයක් නෙවෙයි ඒක තමයි මට කරන්න ඕන උනේ දර්ශනමට උදව් කරත් ඒක කරන්නයි මම හැමදාම දර්ශනට වචන ටිකක් දීලා කියන විච වචන ටිකක් ගත්තොත් මම කියන්නේ මල්ලි වා කැමති විදිහකට මෙලඩිය කහද හැබැයි ඕක ඔහුම නෑ මේක මම කොහොමද මෙන්න මේ ටික මේ විදිහට ඕනේ ඔහු ඒක කළා ඒ නිසා මගේ පාර්ශවයෙන් මම කැමති ගීතයක් බවට මේ ගීතයක් පත් වෙලා තියෙනවා ඔය කියන්නේ වන්නියයි රෑ හැංගුම නිදාගත්තම ඈත ලෝකයේ ඉඳලා සුරංගනාව නැගිටලා අපේ වත්තට එනවා අපේ ගෙදරට එනවා අපේ නිදන කුටි මං අපේ කියන වචනේ යදී ඇයි කියලා ඔබට ගීතය අන්තිමට තේරෙයි අපේ නිදන කුටි ජනේල ගාවට එනවා ඇවිල්ලා බලාගෙන ඉන්න ඕන් හොයන්නේ කිරිසුවඳ ඒ මගේ කුටියේ කිරිසුවඳ නැති නිසා ඕන් සඳෙන් ආ ආපසු යනවා ඕන් සඳෙන් ගෙන ආසුවඳ කුංකුම නැවත දිවසලුවේ තාගෙන ආපහු යනවා එයයි කතාව. තව එක කොටසක් එකතු කරන්න ඕනේ. ඒ ඔය ගීතේ නිර්මාණය වෙන්නත් මම ඉතුරු ඉන්න කාලේ. ඒ ඔය නිරංජිලා අපි එකට කටයුතු කරන කාලේ එක්තරා පුවත්පතක විශාල අතිරේකයක් තිබුණා පන්මල් ගැන, පිච්චමල් ගැන. ඒ තිබුණා සමන් පිච්චමල් කියන්නේ ලිංගික තිබිදීම ඇති කරන සුළු සුවඳක් කියලා. මනෝවෛද්‍ය විශේෂඥයින් විසින් සොයාගත්තමක් කියලා. මොකද මගේ හැම ගීතයකටම මම අලුත් දෙයක් එකතු කරන්න උත්සාහ කරනවා වන්නේ. ඒ විදිහට මම ඔතෙන්ට ගත්තේ පිච්චමල්. ඒ අනුව තමයි ඒ ලිපිය සඳහන් වෙලා තිබුණා විදේශීය පරිශ්‍රණයක් ඇතුළෙන් කියලා. විශේෂයෙන් අලුත් සැමියවල අලුත් විවාහ වෙච්ච අය ඒගොල්ලන්ගේ නිදන කමරාවට සමන් පිච්චෝ මොනියම් පිච්ච වගේ අපරෝපණය කරන්න ඒක හරි වටිනවා එහෙම කියලා සඳහන් වෙලා තිබුණා. ඔය ඔහි ඇති එක් තැනක පළවෙනි අන්තර කොටසේ අපේ කුටියේ යහන අද්දර සමන් මල් සුවඳේටි එහෙම එකක් ඇති අපි යහමු එතකොට දෙන්නේ අපේ කුටියේ යහන අද්දර සමන් මල් සුවඳේටි එබි බැලුවා මා සුරුල්ලේ කවුරු හෝ උන්සුන් හොඳයි අපි ගියේ
www.siahande.com ලොව දසත හිල හඬ රැවදින අභිමානනීය රේඩියෝ කලාව ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව ඕතිනේ සමන් මල් කිනෝට මට මතක් වෙනවා අපි බලන ওই බොලිවුඩ් චිත්‍රපටිවල පේනවා අපි අර පළවෙනි මංගල යහනේදී දැකලා තිය සමන් මල් එල්ලලා තියෙනවා ඒ අපි ඊළඟ ඉංග්‍රීසි සාහිත්‍ය අපි ඔය ජස්මින් සුවඳ කියලා ඔය ලිංගික ආකර්ෂණය සඳහා නිතර යෙදෙනවා. ඉතින් ඔබ සමන් පිච්ච මල්වල ඔබ මේ අලංකාර උපමා අරගෙන මේ අපූර්ව කතාවක් තමයි මේ ගීතෙන් ඔබ කියලා. ඊළඟට ඔබේම ගීතයක් මම තෝරගත්තා. මේක මැදිය මේ ගායන ගීතයක්. ඔබ ළඟ ඉන්නවා නම් මේ පාළු රාත්‍රිය ගෙවෙන තුරා තුරා උණුසුම් සුසුම් වෙලින් විසලන ගුරු නරල් තලේ ඒ ගීතය ගැන අපි කියමු. මේ ගීතයේ විශේෂත්වයක් තියෙන මම තෝරගන්න එකක් ගායනය අනුව රචනය මේ ඔබ අර අර ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කියන්නේ තුන් ඉරියව්ව දක්ෂකමක් පෙන්නපු ගීතයක්. මම හිතන්නේ වන්නේ මගේ ජීවිතේ මට උවමනාව තිබුණු සමහර දේවල් මම කොහොම හරි කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඔය එවැනි දෙයක් මොකද තුන්ිරියවෙන්න කැපී පෙනෙන මාතක් වඩා ඔයදී මම වෙන කෙනෙක්ට කිව්වනම් මට අවශ්‍ය විදියට වෙන එකක් නැහැ කියලා හිතුණු නිසායි මම කළේ. මොකද මට ඕන වුණා අභියෝගයක් කරන්න. ඔය ගීතෙන් මම ඒ අභියෝගය කළා. ඒ වචන පද පෙළ ටිකක් සැලකිල්ලෙන් කියවුවොත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වෙන පදමාලාවක් හැටියට ගෑණියක් ලියන ගීතයක් වෙන්න බෑ ඔය වචන ටික. මම එහෙම හිතලා ලියුව එකක් ඒක. ඒකට නිමිත්ත උනේ මන්ට ධම්මික බණ්ඩාරයන් රචනා කරපු
මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන ඔබ අහලා ඇති මා හදවත් වීණාවේ කත්තිරිම දාදරෙන් කියන ගීතය. ඔව්. එහි තියෙනවානේ වෙනම එකම ශෘංගාරය. ඔය කියන ශෘංගාරය. මේ ගීතය ඊට පිළිතුරු ගීයක් හැටියටයි මට ලියන්න උත්සාහ කරන්න හිතුනේ. ඒකයි ඒකට මැදිවේ මේ ගීතය කියලා මම නම් කරන්නේ. දැන් ධම්මික බණ්ඩාරයන් දිනනවා මා හදවත් වීණාවේ කත්තිරිම දාදරේ ඔබ ගයනා මේ නිද්‍රාගී අවදි කරයි සිතුම් තරාගී කියලා. එහේ හරිම ලස්සනයි අත්‍රම මේ ගීත අනුව ඩෙනිස්ට පෙරලගේ පුදුමාකාර විදිහට මාව වෙලා ගත්තා. ඒ තරමට ආදරණීයයි, ඒ තරමට හැඟීම් බරයි, ඒ තරමට අපු. ඉතින් මට හිතුණා එක දවසක් ඇයි ගෑනිස්ට මේ වගේ ගීතයකට පිළිතුරක් දෙන්න බැරි කියලා. ඉතින් අත්‍රම ගීතයක් තුල නැත්නම් පොදුවේ සමාජයේ සාකච්ඡා කළ හැකි මාධ්‍යයක් තුල ලියන්න පුළුවන් සීමාවෙ ඉඳලා ඒ විදිහට ගෑනිස්ට කියන දේවල් තමයි මම ওই ගීතේ ලියලා තියෙන්නේ. දැන් YouTube එකේ මගේ මැනිටක වැඩ කරපු සහෝදරයෙක් ඔකට යම් කිසි රූපාවලියක් දාලා ගීතේ එකලා YouTube එකට නමුත් පස්සේ මේ ගීතේ විඳලා මම නාඳුනන මේ Facebook එකේ ඉන්න සමහර දරුවෝ ඒ ඔකට අදාළ සිංහල දාලා හදපු එකක් තිබුණා. පස්සේ දවසකට බලනකොට මට හම්බුනා එම දේවල්. ඔතන වන් යයි මට උමනා වුණේ අත්තම එහෙන් එකක Tamanගේ දැනෙන සිතිවිලි යම් කිසි සංයමයකින් තොරව ඒ විදිහට කියන්න දරන උත්සාහයක් හැටියට තමයි ওই ගීතේ මම නිර්මාණය කළේ. ඒ කනුවත් මට ඇත්තටම අහඹු ලෙස මගේ මනසට ආපු දෙයක්. සංගාල මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට ඒ සංගාල ගිහින් ප්‍රතිනායක අරගෙන නොටේෂන් එක කටුවට ගහලා ඊට පස්සේ ප්‍රනීත් එක්ක එකතු වෙලා තමයි ඒක ඉදිරියට ගිලිවෙල කරගත්තේ. මේ ওই ගීතේ මට කියන්න ඕන උනේ ඇත්තටම රාත්‍රියක අවදි වුණු ගැහණියකගේ සිතිවිලි. ඇය තමන්ගේ සහායකයාට එහෙමද තමන්ගේ නියැලෙන්න පුළුවන් ප්‍රේමද ඔහුට කියන්නේ කොහොමද? අන්න ඒ දුර දැන් මට හිතුන කාට හරි දුන්නොත් කවුරුත් කියන එක නෑ නම ඔබ මේක කියන්නේ. ඒක මම හිතන්නේ මම විශ්වාස කරනවා මගේ වෙනම කඩේමක් වෙන්නේ නැති ඔය ගීතය. ඔව් අපූර්ව ගීතයක් අපි ගීතේ අහලා ඉමු. be
ඔබට ජනප්‍රිය තලයේ යනකොට නම් මේ දෙවිය තාම කෙටි මාර්ග තිබුණා. නමුත් නමුත් ඔබ තෝරාගත්ත ගීත ඔබගේ රචනය තුළ මම දකින එක ටික වෙනස් අනෙක් වෙනස් අනුභූතින් මේවා අරගෙන ඔබ දැන් සරල සුගම ප්‍රේමය අඳෝනාව විරාමව හරි ලේසියෙන් මාකට් කරන්න විදිහක් එම තියෙද්දි මේ අපි කියන ඕෆ් යනවා කියලා ඔබ ඒ හිතුවක්කාර ගමන යන්නේ ඇයි? හේතුව කියනවද? හේතුවක් තියෙනවා. මම වන්නේ මම ගීතයක් කියලා හිතන්නේ මට ගීතයක් කියලා දැනෙන දෙයක. ඔබේ නිර්මාණ ලද්දන වෙද්දුවන් ඉදිරියේ ප්‍රචාරය කළේ ඒ නිසා. ඔබේ ගීත තුල ඒක මට දැනෙන නිසා. එතකොට තවත් එවැනි නිර්මාණ කරන පිරිස ඉන්නවා. දැන් ඔබ සඳහන් කළා ශානිකා සුමනතේ. ඕන් ගායන ගීතවල තියෙනවා. දර්ශනගේ වර්තමාන නිර්මාණ අතර එහෙම ගීත තියෙනවා. නමුත් මට ගීත කියලා දැනෙන්නේ නැති දේවල් මම අහන්නේ නැහැ. ඒක මගේ අඩුවක් විය හැකියි. නමුත් අර 70 දශකයටත් එහා ගුවන් විදුලි ඉඳලා ඇවිල්ලා පෙරිලා 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 අදට ඉතුරු වෙලා තියෙන අපේ හිත දුෂ්‍ය වෙන්නේ නැති. මම දැන් මොහොතකට කලින් ඔබට කිව්වා අර ධම්මික බණ්ඩාර ලියපු මා හදවත් වීණාවේ කප්පිරීම තනිකර ශෘංගාරය කියන්නේ. අනික්‍රම ශෘංගාරයේහි එහි එක අන්තරා කොටසක් මට මතක් වෙනවා අර සේදවා උකුළු තලා මසා රැඳුණු සේදවලා උනාදමනි ඔබේ සිතුන් මගේ සිතුන් සූලාංග දක්වී එකට වෙලිලා රැල්ල නැගාවි මොකක්ද මේ කියන්නේ එතකොට කේඩීකේ ධර්ම වර්ධනයන් කියනවා මිලන් මලව සිට ගියදර විලිකුන් සුරත් ඵලයෙන් තෙන් මදිරා ආයදිමින් සැලේ මොකක්ද මේ කියන්නේ සිතේ අනේ ඒක මම විඳින ගීතය ඒක වන්නේ ඔබේ යසෝදරාවට කියපු ගීතය අහද්දි ඔබේ යසෝදරාව කියලා ලිව්වෙ ඔබේ බිරිඳට නේ ගීතේ කරුණාත්මක නිවිදිනි ගෑණි ගීතේ නෑර එක කඳුලලි අහුලා ආර අසාගෙන සසර පුරා महा उब अतहर मिलिस आवे मी मम
දුරු කතර බලා දන් මිහැඳින්නෙමි යසෝදරා. එතකොට අපි දීර්ඝනිතුරින් පිපි නිවන්මල් සාදුකාරදී නිදි පහන්ගේ උදෑසනක් ආදර ගීයක් මේක. පාලඟ යශෝදරාව පිපිනිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ. යශෝදරා වේවා කියලා වික්ටරත්නායකයන් කියන්නේ ආදර ගීතයක්. යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා. මේ සියල්ල ගීත නමු කියන්න කනගාටුයි. ගෙවිච්ච වසර ගණනාව තුළ අපි ඕව දහපු ගීත. ගැතිරිලා උඩුකුරුව සයනේ ඉන්න කියලා කියපු ගීතනේ අපි ඇහුයි. ඒවටනේ ගීත කිව්වේ. මාධ්‍ය එතෙන්ටන සමාජය ගෙනිච්චි. ඒ හින්දා මම විශ්වාස කරන්න වන්නේ මමත් මහා ධනවතෙක් නෙවෙයි. 20 වසරක් මාධ්‍යෙම මම ඉඳලා තියෙනවා. මං හිතන අර ඔබේ අර ක්‍රිකට් වචනෙන් කියනෝ නම් රන් අවුට් එකක්වත් නැතුව බැට් කරපු එකම ඇති මේ ෆීල් එකේ අපි. මම කිසිම දේශපාලනයකට හෝ වෙනෑම ඉරණි දෙයකට සම්බන්ධ නොවි. එතකොට ඒ මාවත තුල අර ඔබ කිව්වා වගේ ෂෝට් කට්ස් දීදී ෂෝට් කට්ස් වලින් යන්න ගියේ නැහැ අප. මේ ගීත කවුරුත් ඇහුවේ නැහැ කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසායි මගේ ගීත ඔය ඕනවට වඩා සල්ලි දීලා කොහෙවත් ගන්න එහෙම තැනකට නොයන්නේ. මට මේ මගේ ආත්ම තෘප්තිය. නමුත් විඳිනයි ඇති. ඒ නිසායි නයසේන වන්දිනායකල සුසිල් ප්‍රේමරත්නල අන්තර්ජාලයෙන් කතා කළ ඔබේ ඉන්දීවර ගීතේ මෙන්න මෙමය කියද්දී යන්න ඒක තමයි මම ලබපුදේ. ඒ නිසායි ඔබ අද මට මේ කතා කරන්නේ. මට ගීත කියලා දැන්න දෙයක් මං අහනවා මම කරනවා. ඒක අහන්න කීප දෙනෙක් ඉඳිපන්නේ අයියේ. ඒ කීප දෙනා හැමදාමත් ඒ නිර්මාණෙත් ඉඳි. අදයි හිතයි ඉඳලා අනිද්දා වුණේ කමතක කරන එකක් නැහැ. ඒකයි මගේ දැක්ම. ඒ දැක්ම ඇත්තෝෂෙන්ම ඒ දෘෂ්ටිය ගැන අපි සන්තෝෂ වෙනවා නංගි. අපි ඇත්තෝෂෙන්ම කනගාටු වෙනවා. මම වුණත් පුද්ගලිකව මේ ගීත මීට කලින් මම ඇහුවේ නැත්තේ ඇයි නෑ හේතුව වැරද්දක් තියෙන මම කතා කරන්න එන්න හදන්නේ එතනට තමයි. අපි වැරද්දක් තියෙන හොඳයි කියන ගීත ඇයි අපට අහන්න ලැබෙන්නේ? ඔබත් මාධ්‍ය වේදිනියක්. ඔබට මේවා පේනවා මේ රටේ වෙන්නේ මොකද්ද කියලා. මේකෙන් ගැලවීමක් නැද්ද? මම කෙටින් කියන ඔය කියන හරුන් බාල ගැන තමයි අපි කියන අපචාර කියලා සංගීතය අපචාරය දෙනවනේ. මේ අපිට අහන්න කැමති නේවා අපි බලෙන් අපට අසවනවා. ඉතින් ඒ තත්ත්වෙන් මිදෙන්න ඉස්සරහට අපට සුභාදීව බලන්න ක්‍රමයක් තියෙනවද මේ කියන ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා. ඔව් මම හිතන්නේ වෙනම සත්‍යයක් ඇති කරගත යුතුයි. බලෙන් හොවැටි කරගත යුතුයි. ඔබ විශ්වාස කරන්න ඔබ දැන් මගේ මේ ගීත එකතුව 2012 මම දොරට වඩවන්නේ. 2012 නොවැම්බර් 18 වෙනිදා. නමුත් ඔබ විශ්වාස කරන්න මම අද වෙන විට ලංකාවේ සාහිත්‍ය මාධ්‍ය ආයතන තුනක් පිහිටවන්නට මුල් වෙච්ච අනේදිකාවක්. ශිල්පී මාධ්‍ය වේදිකාවක්. නමුත් ඒ සියලු ආයතන වලට මගේ ගීත සංයුක්තට මම ලබා දෙනවා. නමුත් අදට ඉඳ හිටවෝ එක ගීතයක් හෝ ප්‍රචාරය වන්නේ සංගීත දඹුලු නාලිකාවේ විතරයි. මම හදපු මම දරදී හදපු මම ගීත පුස්තකාලෙ බොඩ් නගපු මාධ්‍ය ආයතන වල අඩුම කරණි මේ වැඩේ කවද්ද මොකද්ද වෙන්නේ කියලා වොයිස් කට් එකක්වත් ගන්න තරමට මට කිසිම සහයෝගයක් මම වැඩ කරපු මාධ්‍ය ආයතන වලින් මට ලැබුණේ නැහැ. මට සම්පූර්ණ සහයෝගය ලැබුණේ මුද්‍රිත මාධ්‍යයන්දී මගේ කටයුතු වලදී. ඒ නිසා කියන්නේ මම මගේ ගීත ගැන කතා කරන එකක් නැහැ. නමුත් අනිත් අයගේ ගීත ගැන කතා කරන්න මගේ අදහසක් තිබෙනවා. ඒ සඳහා මම යම්කිසි මාවතක් මේ වන විට සකස් කරගෙන යනවා.
ඒක ඇත්තන්නේ තනි තනි මතයක් තනි තනි පුද්ගලයෙක් හැටියට වෙන්න පුළුවන්. නමුත් ඒකට කීප දෙනෙක් මම එකතු කරගන්නත් ඉදිරියේදී ඒක ඒක බොහොම ස්වේච්ඡාවෙන් ඒ ගැන කැමැත්තෙන් ඇහැංගීමෙන් ඉන්න කීප දෙනෙක් කිසිදු වෙනත් පාර්ශවයක් නැතුව ඉන්න කීප දෙනෙක් සම්බන්ධ කරගෙන ඉදිරියෙන් බල ඒ එසේ විය යුතුයි. නැත්නම් මම හිතන්නේ ජීවිතයේ බොහොම කෙටි අපි මේ කතා කරන මම සමාජ ඔබේ මේ වැද්දටත් ප්‍රචාරය වෙන දවසේ ජීවිතුන් අතර නොකියන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය කියන්නේ. ඒ විදිහ අපිට උඩට යනකොට නැත්නම් මේ හුස්ම ටික මේ නහයට උඩින් පිට වෙනකොට අපිට ගෙනියන්න දෙයක් තියෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒතනට ඉක්මනින්ම යමු වන්නේ මේ සියලු ගීතත් අරගෙන අපි එතනට යමු. ඒතන මනසේ දායකත්වයේ උපදීමෙන් මම ලබා දෙමු. ලුව දන් දෙස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය හෝරාව අහස් ගව්ව. තිරිනංගේ අපි තවත් ගීතයක් මේක අපූර්ව ගීතයක් දැන් ඔබ මේ ගීතේ කියනවා මේ මේක මේ සංගීතය කරලා තියෙන අපේ දර්ශනයක් ගායනා කරන කාංචන ප්‍රියදත් මෙහෙරත් සාහේම දේමලාල් ගීත දේව මේ ගීතේ දැන් මේ වචන ටික මම බැලුවා මේක තියෙන සොඳුරු පෙම්වතා හැබෑ හිතවතා කියන වචන සොඳුරු හිතවතා හැබෑ පෙම්වතා සසම පම ගම ගරිසා ඔබ කිව්වාගේ අර අමුතු ඕනෙකින් බලන ගීතයක් නේද මේකේ කියන මේ සුසුම් වලින් සිනහ මේ මවනවා ඊට පස්සේ කුකුරු ගහන නලල් තලයේ කියන ගානට කටු ඉඟුලෙන් වසන් කරගෙන සැබෑ සුවඳ විඳ ගන්නත් මේ වගේ මේ මේ අපූර්ව පෙම්වතෙක් ගැන ඔබ කියන්නේ මේ මේ කවුද මේ පෙම්වතා මේ 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 අපූර්ව පෙම්වතා ඔබ හරි එම්බන්නේ ඔය ඇත්තටම ඉන්න කෙනෙක් මම මගේ බුද්ධිය සැගේ සංගීත ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ව්‍යාපාරික සංගීත ක්ෂේත්‍රයේ ඇඩ්වර්ටයිසින් වෙළඳ දැඬීම් නිර්මාණ කරන ක්ෂේත්‍රයේ බොහොම දක්ෂ විදියට පිළහරපාන කෙනෙක් නේ. මම වැඩ කරන ආයතනයක ඔහුත් වැඩ කරා එක්තරා කාලයක්. ඌට තිබුණ ප්‍රේම සම්බන්ධය ඔහු සියලු දේ මට කියනවා. පුදුමාකාර බැඳීමක් තිබුණා. ඔහුගේ වැඩිමහල් සහෝදරියක් හැටියට මට නොකියන දෙයක් නැහැ මේ තරුණයා. නෝ ඒ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. කාලයක් යනකොට මේ පෙම්වතිය තවත් පිරිමි ළමයෙක් එක්ක ආදකමක් පටන් ගන්නවා. ඒ ආදකම පටන් අරගෙන මේ තරුණයා දන්නවා. දැන් අර ගෑනු ළමයාගේ වැඩි කියන්නේ මේ ගෑනු ළමයා ඔක්කොම මේ පිරිමි ළමයට අපෝ කියනවා. අදරයව හම්බුණා. අර හිටියා මෙහෙ කියාගේ. එක්තරා අවස්ථාවක මේ තරුණියට ඇගේ නව පින්වතා සමග ඉන්න මොහු තමන්ගේ බෝඩින් කාමරේ දින කාමරේ එළිය නිකා ගන්න. මේ ඇත්ත කතාවක්. ඒ හින්දා තමයි හිතේපු කුණු මල්ලස්සාව කටු ඉමුලෙන් වසන් කරන් හැබැයි සුවඳ විඳ ගන්නට දැසු පාරමිතාව පුරා. ඔහු ඒත් ඒ තරමට ඇයට ආදරේ. ඒ තරමට ඇයට ආදරේ. එහෙම කරලා සමහර දවසට මේ මේ තරුණයාට ඒ සමහර දැන් ඒ කියන දේවල් කික්ක්ක් නේ මිනිස්සෙක් නේ මේක දරා ගන්න බෑනේ මගේ ඇස් දෙකට දැකලා මම තියෙනවා මේ ටෙලිෆෝන් කෝල් එකක් එනවා ෆෝන් එක තියලා රෙකෝඩින් ස්ටුඩියෝ එකට යනවා දොර වහනවා ඇස් දෙක පියාගෙන ඌ ඇත්තටම බටන ලව වාදනය කරනවා මන්නේ ඇයි හොඳට ඌ විශ්වාස කරයිද කියන්නේ ඇත්තටම ඒක කරයිද මට ඌ ගැන වෙන්නේ කියන්න තියෙන මම පිටිපස්සේ තියෙන මේ ග්ලාස් එකෙන් මම බලන් ඉන්නවා මට කරන්න තිබ්බේ එකම දේ ওই ගීතය පස්සේ මම ඔක දෙකම දර්ශනිකව අනේ ෂෝස් එක කරමු කියලා ගීත දර්ශනට මේ සහයෝගයක් විදිහට කරපු ගීත. ඉතින් හැබැයි ප්‍රසිද්ධියට ආවේ නැහැ. ওই ගායනා කරන්නේ එසේ මිසෙක් කෙනෙක් නෙමෙයි මන්නේයි ඩොරනායතනෙ හිටපු ක්ෂේත්‍රම ශබ්ද පරිපාලකවරයා හිමලල් ගීත දේව. ඔහු තම පුරුෂ ශක්ති පළවෙනි ගැදපතානේ ශෂිකානි සංසලා පළවෙනි යනදි දෙවෙනිය වෙච්ච අනුරාධපුරේ කාංචන ප්‍රදර්ශනි හේරත් තමයි ගායනා කරන්නේ මේ ගීතය. ඉතින් දර්ශන මිලදී එක කලේ
මට ඉතින් ඒත් ඔය තනුවරට ලියපු ගීත නෙවෙයි මම ලියපුවාට දර්ශන ඔය එකත් කමාජ් රාගය ආශ්‍රය කරගෙන උත්තර භාරතීය රාග දරි සංගීතේ ඔය ගීත නිර්මාණය කළ කමාජ් රාගයේ ආලාප වගේක් එහෙමත් මම දාලා දෙන්න හිමලා ගීත දෙක කියන්නේ අමරදේව සූරීන්ට බොහොම සමාන ගී හඬ පරාසයක් තියෙන කෙනෙක් එතුමන් නැද්දේ සම්මානීය මැලේසියාවෙන් දිනාගෙන ලංකාවට ආපු වෙලාවේ අමරදේවයන්ට උපහාර පිණිස තොරණායතනෙන් විශේෂ සංයුක්ත කැටියක් නිෂ්පාදනය කළ එතුමාගේ ගීත නැවත එතුමා ලබුවම ගායනා කළේ. එතන සමහර විශේෂම ඔබේ නමින් සෑවෙන් වගේ ගීතවල ඉහළ හඬ පරාසයන් අමරදේවයන්ට ගායනා කරන ටිකක් අපහසු වෙලා තියෙනවා. එතකොට එතුමා බොහොම ජේෂ්ඨ නිසා ගීත් මගේ අර අතන පොඩ්ඩක් කියන්නක කියනවලු වෙන්න. ඉතින් එතුමන්ගේ අනුමැතියෙන් හිමලල් ගීත දෙකෙන් තමයි ඔහුගේ හඬ කොටස ගයන්නේ. ඒ විදිහට ඒ සොඳුරු හිතවත ඔබගේ අහලුවා දැන් දන්නවද ඔහුටයි මේ ගීතේ ගීතේ නිර්මාණය වුණාට කටලකට පස්සේ මට හම්බුනේ නැහැ කාලයක්ම ගීතේ නිර්මාණය වෙලා මං හිතන්නේ අවුරුද්දකට ඉතුරු පස්සේ ඔහු මට මූණ පොතේ හමු වෙනවා ජාති කොහොමද කියලා මම කොහොමද මන්නේ වුණා හොඳින්ද ඉතින් මේ ආදිවාසීන් කතා කරලා ඔයාලට පුංචි කෑග්ගක් දෙන්න තියෙනවා කියලා මං ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගෙන මම මේ ගීතේ ඇරිනවා මොකිරවතේ පුදුමාකාර විදිහට කම්පැනියට පත් වෙලා ඇත්තටම මේ ඔහු මට ගීතයකුත් නිර්මාණය කළා ඊට පස්සේ මං වෙනින් හොඳයි අපි අහමු මේ සොඳුරු සෙම්මතා හැබැයි හිතවත ගැන ගීතය Bawa 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 bawa
කාල වේලා බොහොම ඉක්මනින් යන මේ රාත්‍රියාමේ දැන් මට එක තව එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න තියෙනවා. ඔබ මේ ගීතයට සම්බන්ධ නැති කලාවට නැති සම්බන්ධ ඔබ විශේෂ මම මුලින්ම කිව්වා මේ සමාජ සත්කාරවලට යෙදෙන කාන්තාවක් කියලා. ඒ ගැන ඔබම කියවුවොත් හොඳයි. සමාජ සත්කාරක ඇත්තටම මේ සමාජ සත්කාර කියන දේවල් වන්නේ අපේ කේවල් වලින් නැත්නම් නිවති පරිසරෙම අපි රුමු වෙච්ච දේවල් ඇරෙන්න ඉතින් මම පුංචි කාලේ ඉඳලා මම හර්ගම සිරිවැජිරක් යන ධර්ම ආයතනයේ ආශ්‍රය කළා. මඩිය පඤ්ඤාසිය මහනා ස්වාමීන් වහන්සේ නුවන්තිගේ ඇසුර ගංගොඩවිල තෝම ස්වාමීන් වහන්සේ මේ ඇසුර අපි හුඟක් පෝෂණය කළා. ඉතින් අදටත් නොසැලී හුඟක් දේවල් වල රැඳී සිටින මේ ආශිර්වාදයේ පෙරපුහුණුව තමයි අපිට ලැබිලා තියෙන. ඒ වගේම ඔබට මම කලින් කිව්වා වගේ මගේ අම්මගේ හයිය ඒ සියල්ලත් එක්ක ඉතින් ඇත්තටම මේ සමාජ සේවා කටයුතු අපි මාධ්‍ය තුලත් හුඟක් දේවල් මෙහෙවල තියෙනවානේ. විශේෂයෙන් ලක්හඬ ගුවන් විදුලි ආරම්භ කරලා 1996 අවුරුද්දේ ඒ පළමු සංවත්සරයේට අපේ කළමනාකාරීත්වය අපෙන් ඇහුවා ලතා මංගේෂ්කාර් ගෙනල්ලා ෂෝ එකක් කරනවද නැත්නම් විලච්චියේ මායිම් ගම්මානයකට උදව් කරනවද කියලා. අපි ඒක හඳින් කිව්වා අපි මායිම් ගම්මානයට උදව් කරමු කියලා. ඒ අනුව අපි මාස එකහමාරක් ඇතුළත විශේෂ නිවේදන සකස් කරලා ලංකාව පුරාම ප්‍රසිද්ධියට පත් කරලා එලපත්ගම පේමඩුව විලච්චිය මහවිලච්චිය කුඩා විලච්චිය මේ වගේ තන්තිරිමලිය ඔබේ ගම් ප්‍රදේශයේ පැත්තේ ඉතිරි කපිතුරින් තිසාරයව වම්මියුරෙන් උඩට යන්න තිබුණේ ගම්වලට ඒ කාලේ කොටි වෙඩි තියෙන සද්දේ රස්වාදීන් වෙඩි තියෙන සද්දේ වුණා. අපි ওই ආධාර ලොරි 6කින් අරගෙන හේයක් දිනයි නයි. ඉතින් මේ සම්පූර්ණ වැඩසටහන සම්බන්ධීකරණය කළේ මම ලංකාවේ මාධ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා එක එක ආයතන වලට කතා කරලා ඒ වගේම ආධාර අරගෙන සම්පූර්ණයෙන් ගම්මාන පහකට අවශ්‍ය දේවල් අපි අරගෙන ගියා. ඒ අරගෙන මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ තවත් බොහෝ දේවල් අපි ඒ විදිහට සමාජයේ කටයුතු කළා. විශේෂයෙන් කුඩා දරුවන් සම්බන්ධයෙන් අප ක්‍රියාත්මක වුණා. දැනට දැන් අපේ මාධ්‍ය ආයතනයේ හරහත් අපි ඉගෙනි දේවල් කරගෙන යනවා. මේ වගේම තවත් සමාජ සත්කාරක කුඩා නිවාස හිමියන් නිවාස ලබා දෙන්නට ඒ වගේම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගන්නට මෙවැනි අවස්ථාවන් ලැබෙන තොය පුද්ගලිකව මට පුළුවන් දායකත්වය මම හැම මොහොතම ලබා දෙනවා. ආයතනික වශයෙන් හෝ වෙනත් කෙනෙක් සම්බන්ධ කරගෙන කරන දේවල් සමහර විට නොහැකි වෙන්නට පිළිවන්. නමුත් අරේම අවස්ථාවලදී පුළුවන් හැම මොහොතකම කරාරින්නේ නැතුව සමහර විට මගේ පර්ස් එකේ රුපියල් 50ක් නැතත් මම තව කෙනෙකුට රුපියල් 50ක් දෙන්න මට පුළුවන් උපරිමයට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔබගේ ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා තින ඔබ කරන්නේ ඉතාම පුණ්‍ය කර්මයක්. ඒත් එක්කම තව එක ගීතයක් විතරක් අපි ඒ ගීතේ දැන් වාදනය කරන්න වැඩසටහන අවසානයේදී වාදනය කරන්න මේ ගීතය එක වෙනස් මාර්ගයේ ගීත මේ කපිරිඤ්ඤා සංගීතයත් එක්ක මේ දේශීය සංගීතයත් මුස්ර කරලා තියෙනවා. ආදරෙන් දිහා බලන්න එපා කියන ඔබ මේ අපූර්ව ගීතය ගැන කෙටි යමක් කිව්වොත්. ඔය ගීතේ නම් ඇත්තටම මම ලියපු එකක් නෙවෙයි. ඒක මගේ සංගීතාත්මක ගීතේ තිබුණේ ඔබ දන්නා දි ලකී දේවා. අපේ මේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය ලාංකික කපිරිරයි පවුලේ බාල සහෝදරයා. ඔහු මට කිව්වා දවසක් නිර්මාණ ටිකක් කරන්න ඕනේ කියලා. පිළිමි අපි එහෙමනම් කරමුද කැලිප්සෝ ටයිප් සිංදුවක් කියලා. වහාම කීවේ නේද ලකී මට නම් කිව්වා ඉතින් පිළිමිට තියෙන ටිකක් වෙනම වොයිස් එකක් නේ. ඉතින් ඒ වොයිස් එකට මේක රිදම කොහොමද ලකී මට ඒක ප්‍රශ්නයක් නෑ. මම කැමති සාමාන්‍යයෙන් චැලෙන්ජර්ස් වලට අපි ගොල්ට දෙනවා මම කැමති. අපි කරමු මට ප්‍රශ්නයක් නෑ කියලා. ඒ අනුව තමයි ඔහු ඒත් මගෙන් ඒ මේක මේ නිකන් ප්‍රේම ගීතයක් ටිකක් එක එක වෙනස් විදියට හිතන්න පුළුවන් කමක් නැද්ද ගෙදරින් ප්‍රශ්නයක් නෑ මට එහෙම කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ අපි ගීතේ කියමු කියලා. ඒ අනුව තමයි ඔහු ඔය කැලිස්සෝ රටාවත් අල්ලගෙන ඔය ගීතේ ලකි දේවා සොයුරු ලකි දේවා හරි හොඳ කෙනෙක් ඔහුත් හොඳ සමාජ සේවකේ ඒක කියලා ඔහුම ගීතේ රචනා කරලා තනුව නිර්මාණය කරලා ගලෙන් ඇතුලින් මගේ හොඳ මිත්‍රෙක් මාත් මිත්‍රෙක් සම්බන්ධ වෙනවා මේ අපි නිර්මාණය කරමු කරමු කියලා මේ කරදර කරනවා. හරි අප්පු හොඳට හොඳ යෝජනාවක්. හොඳයි තිරිනංගි
දන්නට නොයේ එහෙත් මගේ සිත ඔබ වෙත ඇදී යනු දැනේ ඉරු ගිලිලා සඳුවේ ඉරු කත මල සඳ එළියෙන් දුක සිත වේවි දන්තිස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය හෝරාව අහස් ගව්ව ඔබේ ළඟ ඉන්නව නම් මේ පාළු රාත්‍රිය දිවින සුම් සුසුම් වැලින් පිසලන තුරු නලල් කලී සුව යහන ඔබ ළඟ ඉන්නවා නම් මේ රාත්‍රියේ පාළු රාත්‍රිය පුරා තිනිඳන්ගේ පාළුවක් නැත්වේ නමුත් අපිට එහෙම ඉඳ බෑනේ අපේ කාලය හරහා අපි ඉතින් නැවත අපි ඉන්නමු මේකට මුණ ගැහුණු දවසක අපි එකතු වෙලා හොඳ රසවත් සංවාදයක් එක්ක දවස් තවත් ගත කරමු අප්‍රාණ වශයෙන් තිරනංගී ඔබගේ සියලුම කටයුතු කලා දිවිය කුන්දිර ජීවිතේ තිරුණු දේවල් සාර්ථක වෙන්න තව තවත් මේ වගේ ඊට වඩා තවත් හොඳ නිර්මාණ අපට පිළිඳ කරන්න පිළිණී අසුකෝරල මාත්‍යයට අපේ නැගණියට ආදරණීය සොයුරේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට යම් දෙයක් අපේ ගුවන් විදුලිය වෙනුවෙන් නැත්නම් මේ අලුත් පරපුරු වෙන යමක් කියන්න තියෙනවා නම් අවසන් වශයෙන් පණිවිඩය ඇඩිට කියන්න පුළුවන් දෙන්න අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි නයනසේන වන්දනායක ආදරණීය සහෘදයාට මම එහෙම කියන්න කැමතියි ඔබට ඒක මට ලින්ක් ගතු එහෙම කියන එක මොකද නිර්මාණ ශිල්පියෙක් හැටියට ඔබත් බොහෝ අභියෝග වලට මුහුණ දීලා ඔබේ ස්ථාවරයේ ගොඩනගාගෙන ඉතල ඇලිකතරේ දහදුක් විඳලා ඔබේ දරුවන් වෙනුවෙන් දිරිය වෙනුවෙන් උපයන මුදලින් කොටසක් ලංකාවේ සුභාවිත ගීතයේ යම් ප්‍රගමනයක් වෙනුවෙන් වැය කරන විශිෂ්ට ගමේ කලාකරුවෙක් සමුදේ කැටියටයි මම හඳුනාගෙන ඉන්නේ. ඒ නිසා ඔබේ නිර්මාණකරණයට ඔබේ මේ සුභාවිත ගීතයේ ප්‍රතිකරණාන කරන ජීවමාන කරන්නට ඔබ දරන මීරිසට දෙවියන්ගේ ආශිර්වාදයේ චින්දරත්න රැකවරණය ලැබේවා කියලා මම හදවතින්ම සොයුරියක් ලෙසට ඔබට ශුභාශිංසන කරනවා. ඒ වගේම ඔබේ සියහඬ ගුවන් විදුලිය එහි කළමනාකාරීත්වයේ කාර්යමණ්ඩල විශේෂයෙන් ස්වේච්ඡාවෙන් මේ කටයුතු කරගෙන යන්නේ අපි දන්නවා අන්තර්ජාලයේ මාත් කටයුතු කුණික අනුමෝදන්ව මේ කිසිම ආකාරයකින් ලාභ ලැබෙන ආයතන හෝ ලාභ ලැබෙන ක්‍රම වේදයක් ආත්මීයම පමණයි කරවන්නේ. ඉතින් එවැනි කටයුතුක නිරත වෙන ඔබේ කාර්යමණ්ඩලයටත් සියලුම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ මගෙන් ඇහුවා නිර්මාණකරණයේදී තරුණියට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. සැබෑ නිර්මාණයක් කවදාකවත් යටපත් කරන්නට බැහැ. ජලය තුළ රබර් බෝලයක් ඔබගේ හිතියත්
आदरणीय मितुरने मितुरियने ओबे निर्माणे खावदाम होड इडक इनवा 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 माय तावकालिक अभियोग पसक तियान्न ओबट मुदल प्रश्नयक वेई गीत निर्माणयक करनवा नम एकटत केमिन हिमिन इद कड हदा गन्न ओबे अवस्था वेनतुरु किम दिवसिलिमत्व विमसिलिमत्व इन्न हदै अर कलिन कियोहगी केटी मार्गवल यान्न गियो एत जनमट वडा वेगिन आ प्रश्नट ओलगट पतितु वेन्नट इद जय वेवा पालू रात्रि करेन तुरा